नहीं आई डोंट थिंक सी विल बी नॉट नहीं तो आदे दावसे अभी एक भी पेपर क्लास से थे वरदानवा अभी साक्षात्कार करने नकुन पलात पेपर एक आप मगे ටිනේගේ පළවෙනි පේපර් එක සාකච්ඡා කළ ඉවර කළා දරුවනේ. තවද අපි එකේ සෙකන්ඩ් එහෙම නැත්නම් විවගත ප්‍රශ්න හතර තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තොට අපිට මම හිතන්නේ ගිය සතියේ පන්තිය කරන්න බැරි වුණා. ඒ නිසා අපි අද සාමාන්‍ය විදිහට අපේ සාමාන්‍ය දවස පන්තිය කරනවා එතකොට සහ අපි මේ බදාදා තව අමතරව තව පන්තියක් කරමු. ඒ පන්තිය විශේෂයෙන්ම මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දක්වා දරුවනේ සාකච්ඡා කරපු රචන කියන්නේ පේපර්ස් වල අපි රචනා ප්‍රශ්න මම හිතන්නේ සාකච්ඡා කළේ නැහැ. අපි මේ වෙනකොට පේපර්ස් දෙකක් සාකච්ඡා කරලා ඉවර කරලා තියෙනවා. ඒත් මේ පේපර්ස් දෙකේ අපි තෝරාගත් රචනා ප්‍රශ්න කිහිපයක් සියලුම රචනා ප්‍රශ්න නෙමෙයි තෝරාගත් රචනා ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරනවා. අතුර බදාදා පන්තිය අතුර බදාදා පන්තිය අපිට විශේෂයෙන් ගිය සතියේ මගහැරෙන පන්තිය වෙනුවට පන්තියක් විදිහට අපි කරන්නේ. ඒකට ඒකේ අපි රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ඊළඟට මම ඔයාලට අද හෝ හෙට දිනය තුළත ඊළඟ පේපර එකත් එවන්නම්. අපි බකුවන් පේපර එකක් සාකච්ඡා කරමු ඊළඟ දවසේ, ඒ කියන්නේ ඊළඟ සඳුදා දිනේ. එතකොට ඊළඟ සඳුදා දිනේ සාකච්ඡා කරන පේපර එක මම ඔයාලට එවන්නම්. එතකොට මේ මේ මිට කලින් කරපු පේපර එකේ පුතේ මේ අද කරන පේපර එකේ රචනා ප්‍රශ්න වලට ඔයාලා පිළිතුරු ලියන්න, ලියලා තියාගන්න. එතකොට ඒවට පිළිතුරු සාකච්ඡා කිරීම අපි බදාදා දිනේ පවත්වන පන්තියේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, පැහැදිලි නේද? හරි, එහෙනම් දරුවනේ අපි තවත් කාලය අරගන්න නැතිව අද දවසේ අපිට නියමිත කොටස අපි සාකච්ඡා කරමු පේපර එකේ ඒ ප්‍රශ්න ටික. තර ගන්නක පුතේ පළවෙනි ප්‍රශ්නය ඒ කොටස හොමිලක්කම එක අහනවා මේ විදිහට. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව පිණිස වර්තමාන රජයගෙන ඇති ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න. හරි, කෘෂිකර්මාන්තයේ දියුණුව පිණිස වර්තමාන රජයගෙන ඇති ක්‍රියාමාර්ග දෙකක්. ඔතන දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. මේ දැන්ට තියෙන රජයවල් නම් කෘෂිකර්මාන්තය හාන්සි කරලා තියෙන්නේ. එයාලා කෘෂිකර්මාන්තයට ලොකු දෙයක් කරනවා කියලා පේන්නේ නෑ. නමුත් අපි කරනවා කියලා හිතලා මේකට උත්තර ලියමු. හරිද? රයිට්. තොරපොත්තේ මේකේ එකක් අපිට ගන්න පුළුවන්, විශේෂයෙන්ම පොහොර සහනාධාර ලබා දීම ගන්න පුළුවන්. ඊට පස්සේ සහතික මිල ක්‍රමය, විශේෂයෙන් වී වලට සහතික මිලක් ලබා දෙනවා. නේ, වී වලට සහතික මිලක් ලබා දෙනවා. ඊළඟ පුතේ වාරි මාර්ග පද්ධති දියුණු කිරීම කරනවා. ඒක නම් තින් අපිට මෑත කාලේ ගන්න පුළුවන්. තින් මොරගහ කන්ද වගේ අලුතින් ජලාශ හැදුණානේ. එතකොට වාරි පද්ධති දියුණු කිරීම සිද්ධ කරනවානේ. ඒකත් අපිට ගන්න පුළුවන්. හරි, ඊට අමතරව ඉතින් ඔය ගොවි රක්ෂණ ක්‍රමයක් තියෙනවා. ඊළඟට ගොවීන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම කරනවානේ. ඉතින් ඔය වගේ දේවල් තමයි අපිට වර්තමාන රජයේ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විදියට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක්. ඔය තව ඔතනින් එහාට අපිට තව කියන්න පුළුවන් ඒවත් තියෙනවා. නමුත් ඔහොම මෙතන කියන්න අවශ්‍ය නැහැ දරුවනේ. ඔය කියපු ක්‍රියාමාර්ග අතරින් ඔයා ක්‍රියාමාර්ග දෙකක් ලියලා තියෙනවා නම් මම ප්‍රධානම ක්‍රියාමාර්ග ටික කිව්වාලට පුතේ වාට හම්බ වෙනවා ලකුණු 4 ගානේ. ওই දෙකට ලකුණු 8ක්, ලකුණු 4 ගානේ වාට ලකුණු 8ක් හම්බ වෙනවා. රයිට්, පැහැදිලි නේද? හොඳයි, අපි යන් දෙවෙනි ප්‍රශ්නයට. රෝමි ලක්කම 2
අතීතයේදී වැවක ජලධාරිතාවේ අඩු අවස්ථාවක තිබෙන ජල ප්‍රමාණය අනුව කුඹුරු වලින් කොටසක් වගා කිරීම සඳහා පැහැදිලි නේද පුතේ? වැවේ තියෙන ජල ප්‍රමාණය අඩු වුණාම ඒ අතීතයේ තිබුණ ක්‍රමවේදයක් ඒ වැව භාර නිලධාරීන් සහ ගොවීන් එකට එකතු වෙලා තීරණයක් ගන්නවා, නැත්නම් අතර වැව භාර නිලධාරීන් තීරණයක් ගන්නවා. ඒ වාරි මාර්ග නිලධාරීන් වැවේ තියෙන්නේ අඩු ජල ප්‍රමාණයක්. ඒ නිසා ගොවීන්ට කියනවා මෙවර අපේ ජලය මුදා හරින්නේ ඔබගේ වගා භූමි වලින් කොටසක් වගා කරන්න ප්‍රමාණවත් ජලය විතරයි. ඒකට ගොවීන් මොකද කරන්නේ? ඒ තමාගේ භූමියෙන් සම්පූර්ණ භූමියම වගා නොකර කොටසක් විතරක් වගා කරන. ඉතින් මේකට අපි නමක් දුන්නවා, දන්නවා. අපි කියනවා බෙත්ම ක්‍රමය කියලා. මොකක් කියලාද කියන්නේ? බෙත්ම ක්‍රමය කියලා අපි කියනවා. බෙත්ම ක්‍රමය. හරි, බෙත්ම ක්‍රමය. පුතේ ඒකට ලකුණු වලට හම්බ වෙනවා හතරක්. බෙත්ම ක්‍රමය කියලා ලියලා තියෙනවා නම් පුතේ ලකුණු හතරක් දාගන්න. ඊළඟට අපි යමු රෝම ඉලක්කම තුනට. අතීත වාරි කර්මාන්තයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන අවස්ථාවක් සඳහන් කරා. අපිට ප්‍රධාන අවස්ථා පුතේ තුනක් විතර, තුනක් හතරක් විතර වගේ ගන්න පුළුවන්. එකක් අපිට බිසෝ කොටුව වගේ වැවක තියෙන විශේෂ ව්‍යුහයන් අපිට ගන්න පුළුවන්. ඒක බිසෝ කොටුව කියලා ලියන්නකෝ එකට, බිසෝ කොටුව. අරද ඊට පස්සේ එල්ලංගා පද්ධතිය කියන එක ආ දන්නවා. අපේ රටේ තියෙන සුවිශේෂී වාරි මාර්ග ක්‍රමයක් නැත්නම් අපේ වාරි මාර්ග අපේ වාරි තාක්ෂණයේ විශිෂ්ටත්වය විදහා දක්වන එක්තරා නිර්මාණයක් පොතේ එල්ලංගා පද්ධතිය කියන එක. ඊළඟට ඔයා දන්නවා තව එකක් තමයි විශේෂයෙන් අපිට ගන්න පුළුවන් යෝදෑල පුතේ. යෝදෑල අපි දන්නවා යෝදෑල ඉතාමත් සියුම්ව බෑවුම් වෙන විදිහට හදලා තියෙන්නේ. තායක තියෙන සුවිශේෂීතාව තමයි පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමක් දක්වා අපි ජලය අරගෙන ගිහිල්ලා තියෙනවානේ. ඒකට ඒකත් අපිට ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව ඇලහැර ඇල වගේ ඒ ඇල වේදනේ අපි මල් වතුය හරස් කරලා නේ වේල්ලක් බැඳලා ඇලහැරල නැත්නම් ජලය උතුරු පැත්තට අරගෙන ගිහිල්ලා තියෙනවා. තිම්පතේ ඔය වගේ දේවල්. හරිද? මම ආහි කියනවා බලන්න, මෙන්න මේවා තමයි විශේෂයෙන් ඔතන ලියවෙන්න ඕනේ. එතකොට බිසෝ කොටුව අපේ සුපිරි උත්තරේ. හරිද? එහෙනම් අපි දන්නවනේ බිසෝ කොටුව කියලා කියන්නේ අපේ වාර ඉංජිනේරු තාක්ෂණයේ ඒ විශේෂිතම නිර්මාණයක් බිසෝ කොටුව. හරිද? ඒක එක වෙනමම තාක්ෂණයක් එතන තියෙනවා. අදටත් සමහර ඉංජිනේරුවරු පුදුම කරවනවා එච්චර ඉහළ දැනුමක් තාක්ෂණයක් අපේ පැන්න මිනිස්සුන්ට කොහොමද තිබුණේ කියන එක මතක තියාගන්න. ඊළඟට අපි කිව්ව පොතේ එල්ලංගා පද්ධතිය, ඊට පස්සේ යෝදෑල, ඇලහැර ඇල නැත්නම් ඇලහැර වේල කියලා කිව්වත් කමක් නැහැ. ඉතින් ඒව තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් ඔයාගෙන් එකයි අහන්නේ පොතේ, එකයි අහන්නේ. ඉතින් ඔයාට ඔය කියපු ඒ වගේ එකක් ලියලා තියෙනවා නම් ලකුණු හතරක් හම්බ වෙනවා. ලකුණු හතරක් හම්බ වෙනවා. පැහැදිලි නේද? රයිට්. ඊළඟට අපි යමු රෝම ඉලක්කම හතරට පුතේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් හඳුන්වා දුන් වැවිලි කෘෂිකර්මාන්තය නිසා ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට සිදු වූ අහිතකර බලපෑම්, අපේ රටට වෙච්චි අහිතකර බලපෑම් පුතේ බ්‍රිතාන්‍යයන්ගේ වැවිලි කෘෂිකර්මාන්තයත් එක්ක ඇති වුණු. හරි, ඉතින් අපි දන්නවා එකක් අපිට ගන්න පුළුවන් දේශීය ගොවීන්ට පුතේ ඉඩම් අහිමි වුණා මේත් එක්ක. හරිද? ඒ කියන්නේ මුඩුමින් පනත වගේ පනත් ගෙනල්ලා දේශීය ගොවීන්ගේ ඉඩම් බලහත්කාරයෙන් වගේ වැවිලි භෝග වගා කරන්න අරගත්තා. දේශීය ගොවීන්ට ඉඩම් අහිමි වීම වුණා. ඊළඟ පුතේ දරිද්‍රතාව වැඩි වුණා. ඊළඟ සමාජ විෂමතා ඇති වුණා. ඒ කියන්නේ අපි කියන්නේ රදළ පැලැන්තියක් සහ ඊට වඩා පහළ පැලැන්තියක් විදිහට මේ සමාජ විෂමතාවයක් පුතේ ගොඩ නැගුණා. ඊට අමතරව කඳුකර ප්‍රදේශවල දරුවනේ වනාන්තර විනාශ වුණා. කඳුකර ප්‍රදේශවල වනාන්තර විනාශ වුණා. හරි, ඊළඟට දේශීය යැපුම් කෘෂි ආර්ථිකය බිඳ වැටුණා. අපේ ඒ දක්වා තිබ්බ පුතේ අපිටම ආවේණික වුණු යැපුම් කෘෂි ආර්ථිකය
സ്വയംപോഷി യപ്പും കൃഷി ആർത്തിക്കേ അത്യഭയ സ്വയംപോഷി യപ്പും കൃഷി ആർത്തിക്കേ സമ്പൂർണ്ണേ കുടു പട്ടം വില ഗിയാ വിനാശ വില ഗിയാ മേ വിവിധ കൃഷി കർമാന്തേ എന്ന ഭീമാ തേക്ക് ഇതിങ് ഒന്ന് ഒഴിവാകെ ദേവാൽ പുത്തെ അഹിതകര ബലപ്പേൻ അപിരൊത്തന ലിയാന്ന് പൊലുവാൻ ഇതിങ് ആല ഒഴിവാകെ ബലപ്പേൻ പുത്തെ തുണാക്നെ ബലാപുരത്തു എന്നെ ഇത്ര ലക്കുണു ദേക്കായി എത്തന ലീലത്തെ എന്നെ ദേക്കഗാനേ തുണത്ത് ലക്കുണു ഹയാ ഹമ്മ വിനവാ අරද දෙකගානේ තුනට ලකුණු හයක් හම්බ වෙනවා. පැහැදිලි නේද? right. අපි යනකොට ඒකේ රෝමි ලක්කම පහට ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනයට සහයෝගය ලබා දෙන අන්තර්ජාතික ආයතන දෙකක් සඳහන් කරන්න. ඒවා දන්නවා අපි අන්තර්ජාතික ආයතන හතරක් ගැන පුතේ මේ පළවෙනි පාඩම ඇතුලේ කතා කරනවා. දෙකක් අපිට ගන්න පුළුවන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය. Food and Agriculture Organization FAO කියලා පුතේ අපි කෙටියෙන් කිව්වට මතක ඇති ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය. හරි. ඊට පස්සේ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය අපි කෙටියෙන් ඊරි කියලා කියනවා. IRRI ඊරි International Rice Research Institute කියන එක පුතේ. හරි. පිලිපීනේ මැනිලා අගනුවර තමයි ප්‍රධාන කාර්යාලය තියෙන්නේ. එතට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන. දැන් ලංකාවේ තියෙන ආයතනයක් ගැන ඔයාලා අපි ඉගෙන ගන්නවා. ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය ලංකාවේ බත්තර මුල්ලේ තියෙන්නේ. එනවන තව එකක් උසේ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය. තව ඔන්නඔකට ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපිට ගන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය. පැහැදිලිද? ඒතර ආයතන හතරයි පුතේ නැවත මං කියනවා. ලෝක නැතත් කමන්නේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය, ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය, ලෝක සෞඛ්‍ය සංවිධානය. ඉතින් ඔය ආයතන හතරෙන් පුතේ දෙකයිනේ අපි වහන්නේ. ඔයා දෙකක් ලියලා තියෙනවා නම් වාට ලකුණු හතර ගානේ ලකුණු අටක් හම්බ වෙනවා. හරිද? ලකුණු හතර ගානේ ලකුණු අටක් හම්බ වෙනවා. right. පැහැදිලි නේද? හොඳයි. ඉතින් අපි ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස ඒ සාකච්ඡා කළේ. හරි, පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසයි අපි සාකච්ඡා කළේ. එතකොට පාට ඉතලේ ඒ කොටසට අදාළව ඔන්න ඒ හිමිවන ලකුණු ප්‍රමාණයම දැන් දාගෙන තියෙනවා. අපි අවසානට එකතු කරලා බලමු. right. ඊළඟට අපි එම්පොතේ B කොටස දෙවෙනි පාඩමෙන් අපේ ප්‍රශ්න කරන්නේ B කොටස තුල. ඔයාලට පුතේ රූප සටහනක් දීලා තියෙනවා. ඔයා දන්නවා ඇතර මේ රූප සටහන මොකද්ද කියලා. අහන්නේ පුතේ රූප සටහනෙන් පෙන්වන ක්‍රියාදාමය මොකක්ද කියලා. එහෙනම් ජල චක්‍රය උත්තරේට ලකුණු දෙකක් හම්බ වෙනවා. ජල චක්‍රය කියලා ලියලා තියෙනවා නම් ජල චක්‍රය ලකුණු දෙකක්. ඊළඟට මෙහි A හා B අක්ෂර වලින් දක්වා ඇති සංරක්ෂක නම් කරන්න බලන්න පුතේ රූපයට ගිහිල්ලා. A කියලා කියන්නේ කාන්දු වීම, නැත්නම් ඇතුල් කාන්දුව කියලා ඔයාට ලියන්නත් පුළුවන්. B කියලා කියන්න පුතේ මතු පිට අපදාවය. මතු පිට අපදාවය. පැහැදිලි නේද? A කියලා කියන්න පුතේ කාන්දු වීම, පොළව මතු පිට තියෙන ජලය පොළව තුරට උරා ගැනීම කාන්දු වීම. ඊළඟට පස මතු පිටින් ජලය තිරස්ව ගලා යාම පුතේ B වලින් පෙන්වන්නේ. ඒකට අපි කියන්නේ මතු පිට අපදාවය. පුතේ දෙකම හරියට ලියලා තියෙනවා නම් ලකුණු හතර ගානේ ලකුණු අටක් දෙන්න. ලකුණු හතර ගානේ ලකුණු අටක් හම්බ වෙනවා. ලකුණු හතර ගානේ ලකුණු අටයි. පැහැදිලි නේද? right. අපි යනකොටේ රෝමි ලක්කම තුනට ඉහත ඒ වැඩි කිරීම සඳහා, ඒ කියන්නේ පුතේ කාන්දු වීම වැඩි කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? හරි, කාන්දු වීම වැඩි කරන්න මෙන්න මේ වගේ දේවල් කෙරෙහි හැකි පුතේ. එකක් අපිට පස බුරුල් කරන්න පුළුවන්, විශේෂයෙන් වැස්ස එළඹීමත් එක්ක. අපි පස බුරුල් කිරීමෙන් පුතේ වැඩි ජල ප්‍රමාණයක් පස තුට උරා ගන්න පුළුවන්. එහෙනම් එක පස බුරුල් කිරීම. හරි, ඊළඟ පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන් පුතේ. පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. හරි, පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. ඊළඟට ශාක ආවරණය වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ ශාක වගා කරන්න පුළුවන්. ශාක ගහණය වැඩි කරන්න පුළුවන්. ඒ අදහස තියෙනවා නම් දෙන්න කමක් නැහැ. ශාක ආවරණය වැඩි කිරීම, නැත්නම් ශාක ගහණය වැඩි කිරීම. තව කෙනෙක් ආවරණ භෝග වගාව වගේ දේලා තියෙනවා නම් ඒත් කමක් නැහැ දෙන්න. හරි, ආවරණ භෝග වගාව වගේ පිළිතුරක් ලියලා තියෙනවා නම් ඒත් කමක් නැහැ දෙන්න. ඒකක් අපිට හරි කියලා ගන්න පුළුවන්.
තව පස වසුන් කිරීම දෙන්න පුළුවන් පොතේ පසට වසුන් යෙදීම පස වසුන් කිරීම ඔන්න මම නැවත කියනවා පස බුරුල් කිරීම පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම ශාකාවරණය වැඩි කිරීම පස වසුන් කිරීම ප්‍රධාන වශයෙන් ඔය හතර තමයි අපිට ගන්න පුළුවන් පොතේ ඔය හතරෙන් ඕනම දෙකක් ඔයාලා ලියලා තියෙනවා නම් ලකුණු දෙක ගානේ හතරක් හම්බ වෙනවා ඒකට දෙක ගානේ දීලා තියෙනවා හරිද දෙක ගානේ හතරක් හම්බ වෙනවා right පැහැදිලි නේද හොඳයි අපි යමු පොතේ රෝම ඉලක්කම හතරට රූප සටහනෙහි සී අක්ෂරයෙන් දක්වා ඇති ක්‍රියාදාමයේ වැඩි කිරීමට යොදාගත හැකි ක්‍රියා උපක්‍රම දෙකක් මොකද පුතේ සී වලින් පෙන්වන්නේ right සී වලින් පෙන්වන්නේ වැසීම කියන එකනේ ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් ඔතන ওই පෙන්වන්නේ අතර භූගත ජල පුනරාරෝපණය කියන එක තමයි අපි ওই අහන්නේ පුතේ හරි ඒ කියන්නේ මේ පොළොවට උරා ගන්න ජලයේ වැඩි ප්‍රමාණයක් නේද පොළොව හරහා පස හරහා සිරස්ව පහළට ගිහිල්ලා භූගත ජලයට එකතු කරන්න අපි කියන පුතේ භූගත ජල පුනරාරෝපණය කියලා ඔකට මේ භූගත ජල පුනරාරෝපණය වැඩි කරන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක තමයි ඔතන අහන්නේ. ඒකටත් අපිට කියන්න පුළුවන් පුතේ ශාක වගා කිරීම නැත්නම් ශාකාවරණය වැඩි කිරීම. ආපහු පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම ඔකටත් ගන්න පුළුවන්. හරි. ඊට අමතරව ගොවිපොළ තුල වලවල් දේසම් පොකුණු වගේ දේවල් ඉදි කිරීම අපිට ගන්න පුළුවන්. හරි. ශේෂ්ත්‍රයේ වලවල් බේසම් පොකුණු වගේ පුතේ ජලය රඳවා ගන්න පුළුවන් ව්‍යුහ අපිට හදන්න පුළුවන්. එතකොට අපදා ජලය පුතේ මේ ව්‍යුහවල එකතු වෙනවා. පැහැදිලිද? අපදා ජලය මේ ව්‍යුහවල එකතු වෙනවා. එකතු වෙලා ටික ටික මොකද වෙන්නේ? පසට උරාගෙන පහළට ගමන් කියලා ගමන් කරලා භූගත ජලය පුනරාරූපිත භූගත ජල පෝෂණයක් වෙනවා. ඉතින් තව කියන්න පුළුවන් අපිට ජල පෝෂිත ප්‍රදේශ සංරක්ෂණය කරන්න පුළුවන් පාංශු ව්‍යුහය වැඩි දියුණු කරන්න පුළුවන් හරි ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට ඕකට උත්තර විදියට ලියන්න පුළුවන් පැහැදිලි නේද කියපු ටික හරි ඉතින් මොනවද මං කිව්වේ පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන් හරි ඊට පස්සේ ශාකාවරණය වැඩි කරන්න නැත්නම් ශාක වගා කරන්න පුළුවන් පාංශු ව්‍යුහය දියුණු කරන්න පුළුවන් ඊට පස්සේ වලවල් පොකුණු බේසම් වගේ පුතේ ව්‍යුහ ශේෂ්ත්‍රේ ඉදි කරන්න පුළුවන් අපිට අවසානයට තව එකක් අපිට ගන්න පුළුවන් ජල පෝෂිත ප්‍රදේශ සංරක්ෂණය කියන එක. හරි. ඉතින් ඔය කියන ඕනම කරුණු දෙකකට පුතේ වාට ලකුණු දෙන්නවා මම හතර ගානේ අටක් හම්බ වෙනවා. ලකුණු හතර ගානේ වාට අටක් හම්බ වෙනවා. right. අමාරු නෑ නේද? ලේසි. අමාරු ප්‍රශ්න නෙමේ. කොහොමත් මං ඉතින් අර හැමදාම ඔයාලා මුරුම් ගත්තේ තියෙනවා කියලා හිතන්න එපා. අද කොහොමත් පුතේ අපේ ඇග්බි කියන සබ්ජෙක්ට් එක එම දරුණුවට අමාරු නෑ. හැබැයි ලේසිත් නෑ මං ඒකත් කියනවා. හැබැයි මේක ඕනවට වඩා අමාරුත් නෑ. එහෙම ඕනවට වඩා ලේසිත් නෑ. ඉතින් මැද තැනක තියෙන විෂයක්. සාමාන්‍ය දරුවෙකුට වුණා මහන්සිය වුණොත් ටාගට් එකකට වැඩ කළොත් සැලැස්මකට වැඩ කළොත් හරිද ප්ලෑන් එකකට වැඩ කළොත් ඒකක් ගන්න හරි ලේසියි හරි හැබැයි ඕනවට වඩා සරලව දකින්නත් එපා ඕනවට වඩා අමාරුවට දකින්න යන්නත් එපා අතර මැද තැනක තියලා හිතන්න කල්පනා කරන්න වැඩ කෙරුව ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් අපිට වැඩ කළොත් highlight කරගන්න වැඩ කළොත් හැබැයි right සමහර subject තියෙනවනේ පුතේ අපි කොච්චර මහන්සි වුණත් සමහරට අපිට දැනෙන්නේ ඒ අපිට ඒක ගෝචර වෙන්නේ උදාහරණයක් ලෙස සමහර ළමයි chemistry වගේ අපේ bio science කරන ළමයි දන්නවා එහෙම ඉන්නවන්නේ පුතේ chemistry කරනවා agri කරනවා අතර bio කරනවා දැන් chemistry වගේ subject එක ඒ ළමයි සමහරට උප්පරිම මහන්සි වෙනවා ඒ subject එකම මුළු කාලයම කැප කරනවා හැබැයි ඒත් ඒ ළමයට ඒක අල්ලන්නේ වදින්නේ ගෝචරනේ හරි අවසානයේ ඒ නිසාම සමහරවිට අනිත් සබ්ජෙක්ට් එකත් අවුල් කරගන්න මොකද ජීවිතේම අවුරුදු දෙකම කැප වෙන්නේ කෙමිස්ට්‍රි වෙන්නේ අනිත් බයෝ සමහරවිට ෆිසික්ස් කරන අයට ඒතර ෆිසික්ස් එහෙම නැත්නම් වෙන මොනවා හරි කෙමිස්ට්‍රි මැත්ස් කරන දරුවෙක් නම් මැත්ස් හරිද ඒ වගේ විෂයන් තියෙනවා සමහරවිට අපි කොච්චර මහන්සි වුණත් ඒකෙන් අපිට කියන්නේ වැඩක් කරගන්න බැරි වෙනවා මොකද අපිට ඒක ගෝචර නැති වෙනවා
අපිට එක ටච් වෙන්නේ, අපිට එක දැනෙන්නේ, කොච්චර බැලුවත් කොච්චර මහන්සි වුණත් හරියන්නේ නැහැ. මේ වගේ විෂයක් එහෙම නෑ දරුවනේ. අපි මහන්සි වුණොත් මේ වගේ අමාරු සංකල්ප නෑනේ. හරිද? අමාරු සංකල්ප එහෙම මෙහෙම තැනින් තැන පොඩ පොඩ දේ. හරි, සමස්තයක් තියෙනවා අපි හරියට ග්‍රහණය කරගත්තොත් හරි ලේසි දේවල් තියෙනවා. හරි, එතකොට මහන්සි වෙලා වැඩ කරන ළමයෙකුට මේක බැරි වෙන්නේ නැහැ. මේ සබ්ජෙක්ට් එක බැරි වෙන්නේ නැහැ. මාර කියන එක තේරෙනව නේද? කෙමිස්ට්‍රි වගේ විෂයක් තමයි කොච්චර මහන්සි වුණත් ඒක Tamanට ගෝචර වෙන්නේ නැහැ සමහර දරුවෝ ඉන්න. කොච්චර මහන්සි වුණත් Tamanට ඒක අහු වෙන්නේම නැහැ. හැබැයි මේ වගේ විෂයක් එහෙම නැහැ. ළමයෙක් මේකට Tamanගේ කැපකිරීම දුන්නොත්, Tamanගේ ඒ උපරිමේ කළොත් සබ්ජෙක්ට් එකට මේ වගේ විෂයක් ලේසියෙන්ම ගොඩදා ගන්න පුළුවන්. ඒ නිසා සමහරවිට ඔය ෆිසික්ස් කරලා ෆස්ට් ෂයි එකයි සමහර සෙකන්ඩ් ෂයි එකයි දෙකම කරලා ඒත් අනාගන්න දරුවෝ ඇවිල්ලා තමයි යන්තම් S එකක් ගන්නෙ. තමයි ඒකක් නෑ. හැබැයි සමහරවිට ඒ ළමයි ඇවිල්ලා ඇග්‍රී කරනවා මාස 6ක් විතර සමහරවිට ඉගෙනගෙන, මාස 6ක් 8ක් වගේ කාලයක් ඉගෙනගෙන සමහරවිට ඒකක් D එකක් ගන්න. හරිද? ඒකට හේතුව එයාට ෆිසික්ස් කියන විෂය දැනෙන්නේ නෑ. එතකොට ඒක යාට ටච් වෙන්නේ නැති විශ්වයක් එයා තෝරාගෙන තියෙන්නේ. අර ලෝක ලංකාවේ තියෙන රැල්ල වෛද්‍යවරයෙක් වෙන්න ඕන, ඉංජිනේරුවරයෙක් වෙන්න ඕන කියලා මේ චූටි කාලේ ඉඳලා අපේ ඔළුවට දාලා දෙන නමුතු මානසික දෙයක්. ඒක අපිටත් තිබ්බේ වැරද්දක් නෑ. අපිටත් තිබුණානේ, අපි උත්සාහ කළේ වෛද්‍යවරු වෙන්න බැරි වුණාට. හරිද? ඒ අපේ රටේ සමාජය තුල තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරයා ඉංජිනේරුවරයා හැර මේ සමාජයේ එහෙම වෙන තැනක් තියෙන කෙනෙක් නෑ වගේ එහෙම තත්ත්වයක් නීතිකරණයෙන් තියෙන්නේ. අපි ඇත්තට වැරදි අපිට තමයි, අපිට දැන් තමයි ඒක තේරෙන්නේ වැරදි කියලා. ඊට වඩා අපිට යන්න පුළුවන් ගමන්, ලොකු ගමනක් යන්න පුළුවන් පැති තියෙනවා. නමුත් අපේ රටේ අර සාම්ප්‍රදායිකව හැදිලා තියෙන මේ තත්ත්වය. ඒක නිසා ගොඩක් අය සමාජලාවට බයෝ සයන්ස් වගේ කරනවා. හරි, කොච්චර කළත් සමාජලාවට හරි කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක හරියට අහු වෙන්නේ නැහැ. හරිද? නැත්නම් ෆිසික්ස් එක හරියට අහු වෙන්නේ නැහැ. කෙමිස්ට්‍රි අන්තං හරි අල්ලගන්න. ඒ දරුවෝ අනිත් පැත්තට තර්ඩ් ෂයි එකේ වගේ ඇග්‍රි කරපුවාම හැබැයි ඇග්‍රි වලට අපූර්වට ඒකක් බී එකක් ගන්න. ඒතකොට ඒ දරුවා ඒකේ කියවෙන්නේ ඇග්‍රි ඒ තරම ලේසි කියන එක නෙමෙයි. ඒ දරුවට ගැලපෙන්නේ ෆිසික්ස් නෙමෙයි කියන. එයාට ඒ ෆිසික්ස් වල තියෙන ගණිතමය සංකල්ප එයාට ඒක දරා ගන්න බෑ. එයාට ඒක අහු වෙන්නේ නැහැ. ඒක එයාගේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. එහෙම තියෙනවා දරුවනේ. අපිට ගැලපෙන සබ්ජෙක්ට් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මට මේක ගැළපෙන සබ්ජෙක්ට් එකක්. මට මේක ආසාවෙන් කරන්න පුළුවන් විෂයක්. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නැතිව රැල්ලට ගියොත් වෙන්නේ ওই ප්‍රශ්නේ තමයි. හරිද? ඒතකොට කැපකිරීමක් තියෙන දරුවෙකුට මම නම් කියන්නේ ඇග්‍රි වලට ඒකක් බී එකක් ගන්නවා කියන එක නැති. නැති නේ. හැබැයි ඉතින් පොඩි කැපකිරීමක් දෙන්න ඕන. පොඩ්ඩක් බැහැලා පාඩම් කරලා වැඩ කරගන්න අවශ්‍ය වෙනවා. ඔයාලට පුළුවන්. මම හැමදාම කියන්නේ ඔයාලට පුළුවන්, බැරි නෑ. රයිට්. අපි අනාගතයේ සී කොටසට පාසලක කෘෂි විද්‍යාව උගන්වන ගුරු භවතා සිසුන්ට පිපෙට්ටු ක්‍රමය මගින් පාංශු වයනේ සොයනාකාරය පැහැදිලි කර ඔවුන් ප්‍රායෝගික ක්‍රියාකාරකමෙහි නිරත කර විය. රයිට්. දැන් ඔයාලා දන්නා පොතේ පාංශු වයනේ හොයන පරීක්ෂණ තියෙනවානේ. ඩෝමාන ක්‍රමය, පිපෙට්ටු ක්‍රමය, රෝල් ක්‍රමය, අනාදි වශයෙන් පරීක්ෂණ තියෙනවා. ඒක දැන් මෙතන කරනවා කියලා කියන්නේ පිපෙට්ටු ක්‍රමය. පාංශු වයනය යන්න හඳුන්වන්න පසේ පවතින වැලි, රොන් මඩ හා මැටි යන අංශුන්ගේ සාපේක්ෂ ප්‍රතිශතය. පසේ පවතින වැලි, රොන් මඩ හා මැටි යන අංශුන්ගේ සාපේක්ෂ ප්‍රතිශතය ලකුණු 4යි. ලකුණු 4යි. ඊළඟට පුතේ ඉහත ක්‍රමයේ හැර පාංශු වයනයේ සෙවිය හැකි වෙනත් ක්‍රමයක් සඳහන් කරන්න. දැන් ඔක ලියනකොට පුතේ දැන් උඩ පිපෙට්ටු ක්‍රමයේනේ අපි කරන්නේ. එතකොට ඒකට විකල්ප ක්‍රමේ වා ලියන්න. පිපෙට්ටු ක්‍රමයට විකල්පයක් විදිහට ගන්න පුළුවන් ක්‍රමේ තමයි අතුර ද්‍රවමාන ක්‍රමේ, රෝල් ක්‍රමේ කෝකටත් ලියන්න එපා ඔකට. හරිද? පිපෙට්ටු ක්‍රමේ වෙනුවට ගන්න පුළුවන් ක්‍රමයක් අපි ඔතෙන්ට ලියමු, ද්‍රවමාන ක්‍රමේ ලකුණු 2යි. ඊළඟට පුතේ ගුරුතුමා පැවසූ පරිදි සිසුහු හලාගත් ප්‍රස්සාම්පලය H2O2 නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග විනාඩි 10ක් පමණ රත් කරන ලද්ද. අපි දන්නා පොතේ අපි ප්‍රශ්නයේදී අරගෙන ඒක හලලා මිලිලීටර් දෙකේ පෙනේරයකින් සිදුරු සහිත පෙනේරයකින් හලලා ඊට පස්සේ වයනය මත අපි අවශ්‍ය පස් ප්‍රමාණය ගන්නවා. සාමාන්‍ය වැලි පසක් වගේ නම් පොතේ ග්‍රෑම් 100ක් විතර ගන්නවා.
සොරි ඒ ප්‍රමාණයත් ඒදිරි ගන්න රෝමාන ක්‍රමේද මෙතන පිපෙට්ටු ක්‍රමේනේ පිපෙට්ටු ක්‍රමේ නම් සාමාන්‍ය අපි පසුබෑම් 40ක් විතර ගන්නවා කියලා කියන්නේ ඒ වයනේ මතතර තීරණය වෙන්නේ ඕනම පසකින් අපි පසුබෑම් 40ක් විතර තමයි සාමාන්‍ය මේකෙදි ගන්නේ මේ පිපෙට්ටු ක්‍රමේ නිසා අතුරු පසුබෑම් 40ක් විතර අරගෙන පුතේ මේකට අපි දානවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වැඩිපුරක් එක දාන දාලා මොකද කරන්නේ අපි මේක ජල තාපකයක් තුළ රත් කරනවා පෙන නැගීම නතර වෙන තුරු ආසන්න වශයෙන් විනාඩි 10ක වගේ කාලයක්. ඉතින් අපි දන්නවා පුතේ මේ පියවර මේ විදියට කරන්නේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කාබනික ද්‍රව්‍ය වියෝජනය. ලකුණු දාන්න කියනවා හතරක්. ලකුණු දෙන්න කියලා තියෙනවා හතරක්. හරි නේද? ෆයිට්. ඊළඟට බලන්න පිපෙට්ටු ක්‍රමයේ මගින් පාංශු වයනේ සෙවීමේදී වැදගත් වන නියමය ඔයා දන්නවා පුතේ ස්ටෝක්ගේ නියමය. ස්ටෝක්ගේ නියමයනේ මතකයිනේ. ස්ටෝක්ගේ නියමය ස්ටෝක්ගේ නියමය හරිද? ඊට පස්සේ භෝග වගාව සඳහා පාංශු වයනේ දැන ගැනීම වැදගත්කම් තුනක් හරි ලේසි පුතේ. වගා කිරීමට සුදුසු භෝග තෝරාගන්න, ජල සම්පාදන ක්‍රම තීරණය කරන්න, ජල සම්පාදන කාලාන්තරය තීරණය කරන්නනේ, පොහොර යොදන ආකාරය තීරණය කරන්න, පොහොර යොදන කාලාන්තරය තීරණය කරන්න, දින සැකසීමේ උපකරණ තෝරගන්න නේද? රයිට්. තව පසේ ජලය රඳවා ගැනීම හැකියාව, ජල වහන තත්ත්වය පිළිබඳ අදහස ගන්න ඉතින් ගොඩාක් තියෙනවා පොතේ. හරි ලේසි ප්‍රශ්නයක් ඒක. ලකුණු දෙන්න කියන පොතේ කීයක් ලියන්න කියනද? තුනක් ලියන්න කියනවනේ. ලකුණු දෙක ගානේ 6යි දීලා තියෙන්නේ. හරි, ලකුණු දෙක ගානේ 6යි. වැලිමය වයනයක් සහිත පසක් සඳහා සුදුසු භෝග වර්ගයක් නම් කරන්න. සාමාන්‍යයෙන් පොළොව තුල අස්වැන්න හැදෙන භෝග තමයි සාමාන්‍යයෙන් අපි ගන්නෙ වැඩිපුරම. රට කජු වගේ දෙයක්, අල භෝග. ඊට අමතරව පොල් වගාවට සාමාන්‍යයෙන් අපි කියනවා වැලි පස තමයි ටිකක් ගැලපෙන්නේ. හරිද? පොල් වගාවට එක භෝගයනක තියහන්නේ ඉතින් රට කජු, අල භෝග වගේ දෙයක් නේ. අල භෝගයක නමක් ලියලා තිබ්බත් කමක් නෑ. ඉතින් මඤ්ඤොක්කා වගේ එකක් හරි ලියලා තියෙනවා නම් ලකුණු දෙන්න. ලකුණු දෙන්න කියලා තියෙන පොතේ හතරක්. ඒ කියන්නේ එකක් තමයි ලියන්නේ කියන්නේ. ඒතර එකට ලකුණු හතරක්ම දීලා තියෙනවා. රයිට්. ලකුණු හතරයි. හොඳයි. ඊට පස්සේ අපි අනාගතයේ D කොටසට එන්නක මාත් එක D කොටසට යන්න එහෙනම්. කෘෂිකර්මාන්තයේදී විවිධ ජලය සූම් ක්‍රම භාවිත කරයි. හරි. ජලය සූම් ක්‍රම කියන්නේ පොතේ ජල ප්‍රභාව වල තියෙන ජලය වගා භූමිය වලට අරගන්න අපි නොයෙකුත් ක්‍රමවේද භාවිත කරනවා. අර දන්නා සාම්ප්‍රදායික ක්‍රම තියෙනවා. සාම්ප්‍රදායික නොවන ක්‍රම තියෙනවා. හරි. පරිවිදිත තියෙනවා. ඒ වාතුරින් සාම්ප්‍රදායික ජලය සූම් ක්‍රම දෙකක් නම් කරන්න. මොනවද? කප්පි, පැද්දෙන ගොටුව, පැද්දෙන යොත්, ආලි ආලින්ද, ජල රෝදය, ආකිමිඩිස් ඉස්කුරුප්පුව, පර්සියන් රෝදය. මේ වගේ ගොඩාක් ඒවා වුණ තියෙන අපතේ. එතකොට ලකුණු දෙන්න කියනවා මෙයාලා දෙක ගානේ හතරක්. දෙක ගානේ හතරක්. මෙම ජලයේ සූම් ක්‍රමවල පවතින දුර්වලතාවයන් දෙකක්. එතකොට සාම්ප්‍රදායික ජලයේ සූම් ක්‍රමවල තියෙන දුර්වලතාව තමයි අපතේ කාර්යක්ෂමතාව අඩුයි. يعني වැඩි කාලයක් යනවා ජලය ඔසවන්න කාර්යක්ෂමතාව අඩුයි. ඊළඟට විශාල වගා භූමියකට ජලය සැපයීම අපහසුයි. හරි, විශාල වගා භූමියකට ජලය සපයන එක අපහසුයි. එළට ජලය එසවිය හැකි උස අඩුයි. ගොඩාක් ඉහළට ජලය ඔසවන්න බෑ. පැහැදිලි නේද? එනවනම නැවත කියනවා පුතේ කාර්යක්ෂමතාව අඩුයි. හරි, ඊළඟට විශාල වගා භූමි වලට ජලය යොදන්න අපහසුයි. ඊළඟට ජලය එසවිය හැකි උස අඩුයි. රයිට්. පාත ලකුණු හම්බ වෙනකොට ඒකටත් දෙක ගානේ හතරක් තමයි දෙන්න කියලා තියෙන්නේ. පහත රූපයේ දැක්වෙන ජලවහන කාණු ආකාර වල දන්නවා. අපි ජලවහන කාණු සැලසුම් කරන ක්‍රම හතරක් තියෙනවා පුතේ. හෙලින්බෝන් ක්‍රමය, විඩ්ඩයන් ක්‍රමය, සමාන්තර කාණු සහ ස්වභාවික නැත්නම් අහඹු කාණු පද්ධති කියලා අපි කියනවා. එතකොට හෙලින්බෝන් ක්‍රමය කියන්නේ මාළුවෙකුගේ ඇට සැකිල්ලක ස්වභාවයට. ඒ කියන්නේ අපිට මෙතන C එකේ තියෙන පුතේ හෙලින්බෝන් ක්‍රමය. ඊළඟට විඩ්ඩයන් ක්‍රමය කියලා කියන්නම් සාමාන්‍ය භූමිය මැද්දට බෑවුම් වෙන විදියට හදන කාලු පද්ධතියක් වාස්මත් එක්ක ඇති. මම ඕනනම් විඩ්ඩයන් ක්‍රමය ඇඳලා පෙන්නන්නම්. මොකද මෙතන විඩ්ඩයන් ක්‍රමය නෑනේ. විඩ්ඩයන් ක්‍රමය කියලා කියන්නේ මෙන්න මේ වගේ කාලු පද්ධතියක්.
හරිලා බඳින්නේ. ලස්සන ගැන හිතන්න එපා. ඔන්න ඔය වගේ එකක් නේ බිඩ් ඩයන් ක්‍රමය කියලා අපි කියන. හරි. සෝරි. ඔව් බිඩ් ඩයන් ක්‍රමය. සාමාන්‍ය භූමිය මැද්දට බෑවුම් වෙන්න තියෙන්නේ. හරිද? භූමිය මැද්දට බෑවුම් වෙන්න තියෙන්නේ. ඊළඟට සමාන්තරකාණු කියලා කියන ඕකෙ පුතේ තියෙනවා B කියලා කියන්නේ සමාන්තරකාණු. ඒ කියන්නේ අපි මෙහෙම ප්‍රධාන කාණුවක් හදලා ඒකට පාර්ශ්වික කාණු හදනවා එකිනෙකට සමාන්තර වෙන විදිහට. වට පේනවනේ. එහෙනම් ප්‍රධාන කාණුවට සමාන්තරව පාර්ශ්වික කාණු ටික දාලා දෙන්න. අහඹු කාණු කියලා කියන්නේ විශේෂ හැඩයක් නෑ දරුවනේ. විශේෂ හැඩයක් නෑ. ඒ භූමියේ ස්වභාවිකව ජලය වැහැලා යන මාර්ග තියෙනවනේ. ඒ ඔස්සේ අපි මොකද කරන්නේ? කාණු ටික දානවා. ඒකට ඒකේ විශේෂ හැඩයක් නෑ. අහඹු ස්වභාවයක් තියෙනවා. රයිට්. එහෙනම් A කියලා කියන්නේ ඔතන අහඹු ක්‍රමය. A කියලා කියන්නේ අහඹු ක්‍රමය. අහඹු කාණු පද්ධතිය. B කියලා කියන්නේ සමාන්තර කාණු පද්ධතිය. C කියලා කියන්නේ හෙරින්බෝන් කාණු පද්ධතිය නැත්නම් හෙරින්බෝන් ක්‍රමය කියලා ලිව්වත් කමක් නෑ. මම හිතන්නේ ඔතන පුතේ ඔය උත්තර තුන ලියන්න ඔයාලට ඉඩ තියලා නෑ විශේෂයෙන්. එතන ඉස්සෙල්ලා ඔයාලා පොඩ්ඩක් ABC කියලා දාලා ඉඩ තියෙන තැනක පොඩ්ඩක් එතනම හරි කමක් නෑ. නැත්නම් රූපේ ගාවින් හරි දියන්නකෝ. ඒකේ පොඩි පේපර් එකේ යම් වැරද්දක් තියෙන ඉඩ තියන්න අමතක වෙලා හදපු කෙනා. රයිට්. රෝමිලක්කම 4 ජලවහනය නිසා සෝරි දුර්වල ජලවහනය නිසා බෝග වගාවට සිදු විය හැකි අහිතකර බලපෑම් තුනක් සඳහන් කරන්න. ජලවහනය දුර්වල වුණාම බෝග වගාවට වෙන්න පුළුවන් ඒවා තමා පුතේ. එකක් අපිට ගන්න පුළුවන් රෝගාසාධන වැඩි වෙනවා. හරි රෝගාසාධන වැඩි වෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් ශාක වර්ධනය අදාළ වෙනවා. ශාක වර්ධනය අදාළ වෙනවා. ඊළඟට ඛනිජ නැත්තම් ඛනිජ පෝෂක අවශෝෂණයට බාධා ඇති වෙනවා. ඛනිජ පෝෂක අවශෝෂණයට බාධා ඇති වෙනවා. ඊළඟට ශාක මුල් ගැඹුරට වැඩෙන්නේ නැහැ පුතේ. මොකද මතුපිට කලාපයේ ජලය ඕන තරම් තියෙනවානේ. එතකොට යාට මුල ගැඹුරට වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවක් නැහැ. හැබැයි මෙහෙම ගැටලුවක් එනවා. එතකොට එකක් පුතේ සන්ධාරණය අඩු වෙනවා. අනිත් එක තමයි සමහල්ලාවට ඔය දුර්වල ජනවාහන තත්ත්වය හැමදාම තියෙන්නේ නැහනේ. සමහර විට මොකද වෙන්න පුළුවන් ටික දවසකින් ජලය බැහැලා ගිහිල්ලා ඊට පස්සේ සමහර ජල හිඟ කාලයක් එන්න පුළුවන්. නියං කාලයක් එන්න පුළුවන්. ඒතකොට නියං කාලයක් එනකොට දැන් මෙයාගේ මූල මණ්ඩලයේ ගැඹුරටත් වර්ධනය වෙලා නැති එකේ මෙයාට අර 15 ස්තර වලින් ජලය ගන්න බැරි වෙනවා. ඒතකොට ගහට ඒක හානියක් වෙන්න පුළුවන්. ඊළඟට මුත්තේ මේක තව අහිතකර අවාසියක් තමයි නැත්නම් අහිතකර තත්ත්වයක් තමයි. නයිට්‍රි හරණයෙන් නයිට්‍රජන් ඉවත් වීම වෙනවා. මතක ඇති නේද? ජලවහනයේ දුර්වල වුණාම පුතේ නිර් වායු බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් එක්ක නයිට්‍රි හරණය සිද්ධ වෙනවා. ඒකෙන් පසේ තියෙන නයිට්‍රේටමය නයිට්‍රජන් පුතේ අණුක නයිට්‍රජන් විදියට වායුගෝලයට පිට වෙලා යනවා. හරි. ඉතින් වාගෙන් අහනවා උතර කරුණු තුනක් පුතේ. කලින් එකට ලකුණු කිව්වද මන්දා? ලකුණු එතන පුතේ ක්‍රම තුනට ලකුණු දෙක ගානේ 6යි. මෙතනත් ලකුණු දෙක ගානේ 3ට 6ක් දෙන්න කියලා තියෙනවා. ජල වහනයේ දුර්වල පසක සිදුවන නයිට්‍රේට් දැන් මම ටිකකට කලින් කිව්වා මේ සුළු මොහොතකට කලින් තත්පර ගානකට කලින් කිව්වොත් ඒක තමයි අපි නයිට්‍රේ හරණය කියලා කියන්නේ. එහෙනම් රෝමිලක්කම 5ට පිළිතුර පුත්තේ නයිට්‍රේ හරණය වෙන්න ඕන. එම ක්‍රියාවලියට දායක වන ශුද්ධ ජීවියෙකු නම් කරන්න. ඔයාලට අපි ශුද්ධ ජීවි කාණ්ඩ 3ක් උගන්වනවා නේද පුතේ? එයාලානේ සියුඩමොනාස් denitrificans pseudomonas denitrificans අපිට ඉති ගන්න ඊළඟට theobacillus theobacillus පුතේ denitrificans මා තමයි මම ලියන්නේ ඔන්න තව ඉන්නවා micrococcus මයික්‍රෝකොකස් ඒ ඩිනයිට්‍රිෆිකන්ස් පයි. හරි ඔයාලා ක්‍රම දාන්න එපා. ඔයාලා ලියන්න. හරි මං ක්‍රම දැම්මා. සියුඩමොනාස් ඩිනයිට්‍රිෆිකන්ස් සියුබැසිලස් ඩිනයිට්‍රිෆිකන්ස් මයික්‍රෝකොකස් ඩිනයිට්‍රිෆිකන්ස්. හරි තවට හම්බ වෙන අපතේ ලකුණු දෙකක්. ලකුණු දෙකක් හම්බ වෙනවා.
පැහැදිලේද? ඔන්න එතනින් දඩුවනේ පළවෙනි ප්‍රශ්නය ඉවර වෙනවා. වලට පුළුවන් ලකුණු ටික පොඩ්ඩක් ඔන්න එකතු කරන්න. සීයෙන් එන්නේ පුතේ. සීයෙන් කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්. බලන්න සාමාන්‍යයෙන් දළ වශයෙන් කීයක් විතර තියෙනවා. දළ වශයෙන් නෙමෙයි, හරියටම ගණන් කරලා දාන්න. රයිට්. ඔයාලට මොකුත් ගැටලු නෑ නේද? පළවෙනි ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා නම් මොනවා හරි දෙයක් දැන් කතා කරලා අහන්න, මැසේජ් එකක් දාන්න, චැට් එකට දාන්න, බලන්න පුළුවන්. මොකුත් නෑ නේ මැසේජ් නේ. රයිට්. හොඳයි, හිතන්නේ ලකුණු එකතුව ගන්න ඇති. ඊට පස්සේ අන්න පුතේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ලෑස්තිද? යන්න දෙවෙනි එකට. රයිට්. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස. කාලුගුණික මධ්‍යස්ථානයක පිහිටුවා ඇති උපකරණයක් පහත දැක්වේ. රයිට්. මොකද තියෙන පුතේ මේ? කෝ පහතරක් තියෙන. අතල අපිට ඔළුවට එනවා අනිලමානයනේ. අනිලමානය. කෝප අනිලමානය කිව්වත් කමන්නේ. තෙරෝන්නේ. අනිලමානය ලකුණු හතරයි. අනිලමානය ලකුණු හතරයි. එමගින් මෙනුම් කරන දේශගුණික පරාමිතිය කුමක්ද? සුළඟේ වේගය. සුළඟේ වේගය ලකුණු හතරයි. මෙම උපකරණයේ කාලුගුණික මධ්‍යස්ථානයක ස්ථානගත කිරීමේදී සැලකිලිමත් යුතු ප්‍රධාන කරුණු සඳහන් කරන්න. සාමාන්‍යයෙන් අපි වදන්නවා පොළොව මට්ටමේ ඉඳලා මීටර 2ක් උසින් පිහිටුවීම කරන්න ඕනනේ. ඒක තමයි උතන ප්‍රධාන වශයෙන් ලියවෙන්නේ පොතේ. පොළොව මට්ටමේ සිට මීටර 2ක් උසින් පිහිටුවීම ලකුණු 4යි. පොළොව මට්ටමේ සිට මීටර 2ක් උසින් පිහිටුවීම. ඉතින් රෝමිල ලක්කම 4 මෙම උපකරණයෙන් පාඨාංක ලබා ගැනීමේදී භාවිත කරන මිනුම් ඒකකය. පුතේ සුළඟේ වේගය මනින්නේ අපිට කිලෝමීටර. ඒක අකුරින් ලිව්වත් කමක් නැහැ. ඇයට කිලෝමීටර ඇයට කිලෝමීටර සංකේත වලින් ලිව්වොත් මෙහෙම ලියන්න. KMH ඍණයක මේක තව ලියන්න පුළුවන් විදියක් තියෙනවා. KM ඇලිරක් H ඍණයෙන් නෑ දන්නවනේ මේ සරල දේවල්. හරි. ලකුණු 4 පුතේ. මෙම උපකරණ ලබා ගන්නා දත්තවල කෘෂිකාර්මික වැදගත්කම් දෙකක් සඳහන් කරන්න. ඔව්. එකක් තමයි අපිට ජල සම්පාදන ක්‍රම තීරණය කිරීමේදී. එහෙම නැත්නම් විශේෂයෙන් විසිර ජල සම්පාදනය යොදා ගන්නකොට අපිට වැදගත් වෙන පුතේ. මොකද සුළඟේ වේගය දරුවනේ වැඩි ප්‍රදේශයකට අපි සාමාන්‍ය විසිර ජල සම්පාදනය නිර්දේශ කරන්නේ නැහැනේ.
වැඳිරිනේ ද එනම් ඔන්න මිසිරි ජල සම්පාදනයේදී වැදගත් වෙනවා. ඊළඟට තව පලිබෝධනාශක යොදද්දිත් වැදගත් වෙනවා. මොකද සාමාන්‍ය කුටි සුළඟේ වේගයේ වැඩි දවස්වලට අපි පලිබෝධනාශක යොදන්න යන්නේ. මොකද සුළං ප්‍රවාහයත් එක්ක පලිබෝධනාශක කුඩා අංශු බවට කඩලානේ අපි ශේෂ්ත්‍රයට යොදන්නේ. ඒතර සුළඟත් එක්ක මොකද වෙන්න පුළුවන්? මේ පලිබෝධනාශක ගසාගෙන යන්න පුළුවන්. මොකද අපේ ශේෂ්ත්‍රය නෙමෙයි අල්ලපු ශේෂ්ත්‍රවලට තමයි පලිබෝධනාශක ලැබෙන්නේ. අද තොර ඔය දෙක තමයි ගොඩාක් දුරට අපිට වැදගත් වෙනින් තව විශේෂයෙන් ගත හැකි වාෂ්පීකරණ ජලහානි නැත්නම් වාෂ්පීකරණ උත්සේදනය වගේ ජලහානි කොච්චර දුරට වෙන්න පුළුවන්ද ඒ වගේ දේවලුත් අපිට ඕන ගන්න පුළුවන්. ඒ කියන්නේ සුළඟේ වේගය වැඩි නම් අපි දන්නවා වාෂ්පීකරණ ජලහානිය නැත්නම් වාෂ්පීකරණ උත්සේදනයෙන් සිදුවන ජලහානිය මොකද වෙන්නේ වැඩි වීමක් වෙනවා. හරි. ප්‍රවාගෙන් පුතේ අහන්නේ කරුණු දෙකක්නේ ලකුණු දෙක ගානේ හතරක් දෙන්න. ලකුණු දෙක ගානේ හතරක්. ඊළඟට අපි යනවා පුතේ B කොටසට ශාක පෝෂකයන් හඳුන්වන්න. ශාක පෝෂක කියලා කියන්නේ ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන මූලද්‍රව්‍ය. හරි සරලයි. ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන මූලද්‍රව්‍ය. ශාක පෝෂක කියන්නේ ශාක වර්ධනයට අවශ්‍ය වන මූලද්‍රව්‍ය. ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන මූලද්‍රව්‍ය ලකුණු හතරයි පුතේ. ඊට පස්සේ රෝමි ලක්ෂණ දෙක බී වල ශාක පෝෂක වර්ගීකරණයේදී ඇතැම් මූලද්‍රව්‍ය උපකාරක නැත්නම් ගොඩක් දුරට හිතකර මූලද්‍රව්‍ය කියලා අපි කියනවා ලෙස වර්ග කිරීමට හේතුව සඳහන් කරන්න පුතේ. ඒවා ශාක වර්ධනයට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සුළු ප්‍රමාණයකින් සැපෙව ශාක වර්ධනය උත්තේජනය වෙනවා කියලා අපි කියනවා. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය නැහැ. හැබැයි සුළු ප්‍රමාණවලින් ලබා දුන්නහම ශාක වර්ධනය මොකද කරන්නේ? උත්තේජනය කරනවා කියලා අපි කියනවා. ඒ වාට එන ලියන්න පුළුවන්. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය නොවන නමුත් සුළු ප්‍රමාණවලින් සැපයූ විට ශාක වර්ධනය උත්තේජනය කරයි. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය නොවන නමුත් මොනවා කියනවා දෙයක් නැත්නම් ලියා ගන්න ඕනේ. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය නොවන නමුත් සුළු ප්‍රමාණවලින් සැපයූ විට ශාක වර්ධනය උත්තේජනය වේ නැත්නම් උත්තේජනය කරයි. මේ විදිහට පුතේ ලියලා තියෙනවා නම් ලකුණු හතරක් හම්බ වෙනවා. ශාක පෝෂණයේදී වැදගත් වන ශුද්ධ ශාක පෝෂක හතරක්. ශුද්ධ පෝෂක කීයක් තියෙනවද පුතේ? අටක් තියෙනවානේ. මොනවද ශුද්ධ පෝෂක අට? යකඩ, කොපර්, සින්ක්, මොලිබ්ඩිනම්, මැන්ගනීස්, බෝරෝන්, ක්ලෝරීන්, නිකල්. මොනවද ඔක්කොම ටික ලිව්වා පුතේ? හරි. යකඩ, කොපර්, සින්ක්, මොලිබ්ඩිනම්, මැන්ගනීස්, බෝරෝන්, ක්ලෝරීන්, නිකල්. හරිනේ. එතකොට ලකුණු බලමු ක්‍රියා දෙන්න කියනවාද? දෙක ගානේ අටක් හම්බ වෙනවා. ඕ ලේසියෙන්ම ලකුණු අටක් ගොඩ දාගන්න පුළුවන් ඒකනේ. ලකුණු දෙක ගානේ අටක්. කාට හරිද මෙහෙම මෙහෙම මේ වැඩිලා අපි භාගයේ දීපොතේ ඔයාට දැන් මතක් වෙනවා කොප කියලා මතක් වෙනවා. හැබැයි සංකේතය මතක් වෙන්නේ. ඒ නිසා එතකොට බොරු ලියන්න එපා. මොකද මේ උදාහරණ කොප වලට ඔයා C විතරක් ලිව්වොත් ඒක සම්පූර්ණයෙන් වැරදිනේ. සී කියලා කියන්නේ කාබන්නේ. ඒතර කාබන් කියලා කියන්නේ මහා පෝෂකයා. ඒතර සම්පූර්ණයෙන්ම ඔයාගේ ඔළුවේ තිබ්බට ඒක බලන කෙනාට ඒක තේරුම් ගන්න බෑනේ. ඒතර කාබන් කියලා ලිව්වොත් ඒක වැරදිනේ. ක්ලෝරින් කියන එකේවා සී ලිව්වොත් වැරදි. කාබන්. එනිසා ඔයාට මොහොතකට හරි හිතුනොත් මට මේක ෂුවර් නෑ කියලා පුතේ. මට කොපර් ලියන්න ඕන මට ෂුවර් නෑ. සීද සීයුද සීයෝද සීයෝ ලිව්වත් වැරදිනේ. එතකොට වාදේ කෝ කෝප සීයෝ කෝ සීයෝ එහෙම හිතෙන්නේ. සීයෝ ලිව්වත් කොබෝල්ට් වෙනවා. ඒක කොබෝල්ට් කියලා කියන්නේ උපකාරක මූලද්‍රව්‍ය. ඒකත් වැරදි. ඉතින් මම වාට කියන්න හදන්නේ පුතේ බැරි වෙලාවත් වාට
හිතුනොත් මට මේක ෂුවර් නෑ කියලා ආයෙ දෙපාරක් හිතන්න එපා. වචනෙන් ලියන්න කොපර් කියලා ලියන්න. වැරදි දාන්නේ නෑ. හරිද? එම සම්මත සංකේත වලින් ලියන්න ඕන කියලා එකක් නෑ. ඔයාට නම ලියන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. ඊට පස්සේ රෝමී ලක්කම 4 මහා පෝෂක 4න් අචල මූලද්‍රව්‍ය කාණ්ඩයට අයත් වන මූලද්‍රව්‍ය 2. පුතේ මහා පෝෂක සාමාන්‍යයෙන් බහුතරයක් මහා පෝෂක බහුතරයක් මහා පෝෂක චලයි. බහුතරයක් මහා පෝෂක චලයි. හොඳට උඩට දාගන්න මම මේ කියන එක. බහුතරයක් මහා පෝෂක චලයි. හොඳට උඩට දාගන්න. බහුතරයක් මහා පෝෂක චලයි. බහුතරයක් මහා පෝෂක චලයි. හරිද? දෙන්නේ අචලයි පුතේ. කවුද ඔය අචල ඩබල? අචල ඩබල තමයි පුතේ කැල්සියමුයි සල්ෆයි. මෙන්න මේ කැල්සියම් සල්ෆ කියන ඩබල ඒ දෙන්න අචලයි. මේ දෙන්න මහා පෝෂක දෙකක් වල දානවා. මේ මහා පෝෂක දෙක හැර අනිත් සියලු මහා පෝෂක චලයි. හොඳට මතක තියාගන්න චලයි. එහෙනම් මම මෙහෙමත් ඔයාලට කියනවා කියලා ඇති කියලා තියෙනවා මට විශ්වාසයි. අනිවාර්යෙන් මම කියනවා. සියලුම ශුද්ධ පෝෂක අචලයි දෙන්නේ හැර. සියලුම ශුද්ධ පෝෂක අචලයි දෙන්නේ හැර. කවුද ඔය ඩබල්? නිකල් සහ ක්ලෝරින්. නිකල් සහ ක්ලෝරින් චලයි. හොඳට ඔළුවට දාගන්න. කටපාඩම් කරන්න දෙයක් නෑ ඒකට. කැල්සියම් සල්ප හැර මහා පෝෂක ඔක්කොම චලයි. කැල්සියම් සල්ප අචලයි. නිකල් ක්ලෝරින් හැර ශුද්ධ පෝෂක සියල්ල අචලයි. නිකල් ක්ලෝරින් කියන දෙන්නව විතර චලයි. පැහැදිලිනේ? පයි. ලකුණු දෙන්න පුතේ. දෙන්න දෙන්න ලකුණු දෙක ගානේ හතරක්. දෙක ගානේ හතරක්. රයිට්. ඊට පස්සේ ශාක මුල්මගින් පෝෂක අවශෝෂණයේදී මූලද්‍රව්‍ය වැඩි සංඛ්‍යාවක් අවශෝෂණය කරගන්නා යාන්ත්‍රණය. අපි දන්නා පුතේ මේ පෝෂක අවශෝෂණ යාන්ත්‍රණ දෙකයි තියෙන්නේ. එකක් සක්‍රිය අවශෝෂණය, අනික අක්‍රිය අවශෝෂණය. එතකොට අක්‍රිය අවශෝෂණය කියන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ, ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා පුතේ සාන්ද්‍රණය අඩු තැනට ශක්තිය වැය කිරීමකින් තොරව අවශෝෂණය වෙන එක. සක්‍රිය අවශෝෂණය කියන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව, ඒ කියන්නේ සාන්ද්‍රණය අඩු තැන ඉඳලා සාන්ද්‍රණය වැඩි තැනට අපි අවශෝෂණය සිද්ධ කරනවා. එතෙන්ට ශක්තිය අවශ්‍යයි. එතකොට සාමාන්‍යයෙන් ඛනිජ පෝෂක පුත්තේ බහුල වශයෙන් අවශෝෂණය කරන්නේ සක්‍රිය අවශෝෂණය. එහෙනම් උත්තරේ සක්‍රිය අවශෝෂණය ලකුණු 4යි. ලකුණු 4යි. රයිට්. ඊළඟට ශාකයක් තුළ නයිට්‍රජන් මූලද්‍රව්‍ය ඉටු කරන වැදගත් කාර්යයන් තුනක්. හරි ලේසි. හරිතබ්දද සංශ්ලේෂණයට වැදගත් වෙනවා. හරිතබ්දද සංශ්ලේෂණයට. හරිතබ්දද වල සංඝටකයක් පුතේ. හරිතබ්දද නිපද වීම. ඊළඟට ඇමයිනෝ අම්ල නිපද වීම. අපි දන්නවා ඇමයිනෝ අම්ල වල සංඝටකයක් නයිට්‍රජන්. ඊළඟ නියෂ්ටික අම්ල DNA RNA වගේ නියෂ්ටික අම්ල නිපදවන්න වැදගත්. ඊළඟ එන්සයිම නිපද වීම. හරිද? එන්සයිම නිපද වීම. ඊළඟට විශේෂයෙන් පත්‍ර වර්ධනයට පුතේ. හරි. දැන් ඔය ශාක පත්‍ර හොඳට කොළ පාටට හොඳට පුෂ්ටිමත්ව වර්ධනය වෙන්න නයිට්‍රජන් අවශ්‍ය වෙනවා. හරි, එක ලේසි, අමාරු නෑ. ඔය කියපු වගේ තුනක් ලියලා තේනා පුතේ. ලකුණු 3 ගානේ 9ක් දෙ. ලකුණු 3 ගානේ 9ක් දෙ. ඊළඟට ලීබිග්ගේ අවමතා නියමයේ සඳහන් කරා. හරි. එතකොට මොකද්ද ලීබිග්ගේ අවමතා නියමයේ ඇතුළේ පුතේ ලීබිග් කියන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය සියල්ලක්ම ලැබියදී එක් මූලද්‍රව්‍යයක් සීමාකාරී වන විට බෝගස් වෙන්න මොකද වෙන්නේ? සීමා වෙනවා. හරිද? එම සීමාකාරී පෝෂකය ලබා දීමෙන් බෝගස් වෙන්න වැඩි කරන්න පුළුවන්. ඔය අදහසනේ තියෙන්නේ. ඉතින් මේකේ එක රූලයි තියෙන්නේ. ඒතර ඔය රූලට ගැළපෙන විදිහට මෙහෙම ලියා ගන්න පුළුවන්. බෝගස් වෙන්න එයට අවමව ලැබෙන පෝෂකය මත
රඳාපවතී කියලා ලිව්වත් කමක් නැහැ. හැබැයි මේකේ රූල් දෙකක් විතර වගේ තිබ්බනම් ඊට වඩා දෙකක් තව හොඳින් උත්තරේ ලියන්න පුළුවන්. පුතේ මම අර කියපු විදිහට භෝගයේ සියලුම පෝෂක ප්‍රශස්තවලදීදී එක් පෝෂකයක් පමණ ඌනවන විට භෝග වර්ධනය අඩාල වෙනවා. එම ඌන පෝෂකය සැපයීමෙන් භෝග වර්ධනය වැඩි කර ගන්න පුළුවන්. හරි. එතකොට ඒක ඇතුලේ තියෙන්නේ අර කියපු කාරණය. භෝග අස්වැන්න පුතේ රඳා පවතිනවා භෝගයට ලැබෙන සීමාකාරී සාධකය මත. ඒ කියන්නේ අවමව ලැබෙන සාධකය මත. එතකොට මේකට නම් ඒ කෑල්ල විතරක් ලිව්වත් ඇති. භෝගයක අස්වැන්න එයට අවමව ලැබෙන පෝෂකය මත රඳා පවතී. භෝගයක අස්වැන්න එයට අවමව ලැබෙන පෝෂකය මත රඳා පවතී. ලකුණු හතරයි තිබේ. ලකුණු හතරයි. කවුරු හරි දිගට ලියලා තියෙනවා නම් කමක් නෑ දෙන්න. වැරදි කියන්න බෑ. මම අර කිව්ව දේ දිගට තියෙනවා නම් කොහොමද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය සියල්ලක්ම ලැබියදී එක් මූලද්‍රව්‍යයක් පමණක් ඌණ වන විට භෝගස්වැන්න අඩු වෙනවා. ඌණ පෝෂකය ලබා දීමෙන් භෝගස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. ඕක තමයි ලීබිගේ නියමයේ ඇතුලේ සම්පූර්ණ විස්තරය. හොඳයි. ඊළඟට පුතේ කාබනික පොහොර භාවිතයේ වාසි හා අවාසි දෙක බැගින් සඳහන් කරන්න කියනවා. එතන වාසි ගත්තොත් එකක් පෝෂක වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන්. පෝෂක වැඩි ප්‍රමාණයක් කියන්නේ ඒ කියන්නේ ශුද්ධ පෝෂක, මහා පෝෂක ඔක්කොම අපිට දෙන්න පුළුවන්. හැබැයි ඔකේ අවාසි ගත්තම පුතේ පෝෂක අන්තර්ගත ප්‍රමාණය, ඒ කියන්නේ එකේ පෝෂකයේ තියෙන ප්‍රමාණ හරි අඩුයි. ඉතා සුළු ප්‍රමාණ වලින් තියෙන 100ට 1 2 ඔය වගේ උපරිම ප්‍රමාණයට ගොත් උච්චරයි. හරිද? හැබැයි පුංචි පුංචි ප්‍රමාණ වලින් හරි හැම පෝෂකයක්ම වගේ තියෙනවා. හරි. එහෙනම් පෝෂක වැඩි ප්‍රමාණයක් පැවතීම නැත්නම් වැඩි සංඛ්‍යාවක් පැවතීම. ඊළඟට අපි දන්නවා පොතේ කාබනික පොහොර දැම්ම කියන්නේ ඇත්තටම පස්සේ කාබනික ද්‍රව්‍ය එකතු කළා වගේ නේද? ඒතකොට ඒ කාබනික ද්‍රව්‍ය මගින් පස්සේ ඉටුවන කාර්යයන් ගණනාවක් තියෙනවා. ඒ සියල්ලම වෙනවා. මොනවද? ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය දියුණු වෙනවා, පාංශු ව්‍යුහය දියුණු වෙනවා, කැටයන හුමාරු ධාරිතාව වැඩි වෙනවා, ජලය උරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා, පාංශු ඛාදනය අඩු වෙනවා. හරි, ඔය කියන ඔක්කොම. ඊට අමතරව දැන් මෙතන පොහොර වලටම අදාළව තව කතා කළොත් පුතේ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ යොදන්න. ඒ කියන්නේ වැඩිපුර යෙදුවා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි අතින් වැඩිපුර යෙදුවා කියලා හිතන්නකෝ. කාබනික පොහොර කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි රසායනික පොහොර ටිකක් අපි අතින් වැඩි වුණා කියලා හිතන්නකෝ, ඒක ප්‍රශ්නයක්. භෝග මැලවිල භෝග තැම්මිල මැරෙන්න පුළුවන්. පැහැදිලි නේද? රයිට්. අවාසි පැත්ත ගත්තොත් එකක් තමයි හුත්තේ පෝෂක අන්තර්ගත ප්‍රතිශතය ඉතාමත් අඩු මට්ටමේ තියෙන්නේ. ඒතර විශාල ප්‍රමාණයන්ගෙන් යොදන්න වෙනවා ඒ නිසා. පැහැදිලිද? මොකද දැන් උදාහරණයක් විදිහට දැන් නයිට්‍රජන් තියෙන 2% විතර නම් පුතේ යූරියා වලින් දෙන ප්‍රමාණයෙන් 23න් පංගුවක් විතර තමයි තියෙන්නේ. යූරියා වල 46ක් හම්බ වෙනවානේ. ඒතර ඒකෙන් 23න් පංගුවක් තියෙන්නේ. එතකොට අපි යූරියා දාන ප්‍රමාණය වගේ 20 ගුණයක් දාන්න ඕන මොනවද? කාබනික පොහොර. එතකොට යූරියා කිලෝ 100ක් දානව නම් අපිට සිද්ධ වෙනවා පුතේ කාබනික පොහොර කිලෝ 2000ක් දාන්න. ඒ යූරියා වලින් ඒ යූරියා කිලෝ 100ෙන් දෙන නයිට්‍රජන් ප්‍රමාණය දෙන්න. බලන්නකො. යූරියා කිලෝ 100ෙන් නයිට්‍රජන් 46ක් හම්බ වෙනවනේ. හරිද? යූරියා කිලෝ 100ෙන් නයිට්‍රජන් 46ක් හම්බ වෙනවා. හැබැයි කොම්පෝස්ට් කිලෝ 100ෙන් නයිට්‍රජන් හම්බ වෙන දෙකයි. එතකොට දෙකක් ගන්න 100ක් දාන්න ඕන නම් 46ක් ගන්න කොච්චරක් ඕනද? එතකොට 2300ක් නේ. ඒ වගේ මන් ඒ වගේ නේද? හරි, 2000ක් හරි 2300 මොකක් හරි හොයලා බලන්න. තේරෙන හරිද? එතකොට අපිට අති විශාල ප්‍රමාණයකින් දාන්න වෙනවා. ඊළඟට පුතේ අමුද්‍රව්‍ය සපයා ගැනීම ගැටලුව තියෙනවා. ඊළඟට ගබඩා කිරීමේ අපහසුව තියෙනවා. ඊළඟට ශේෂ්ඨයට යෙදීමේදී යම් ගැටලුවක්, මොකද මේක පසට මිශ්‍ර කරන්න එහෙම අපහසුයි. ඒ වගේ අපිට අවාසි පැත්ත කතා කරන්න පුළුවන්. මේක රචනා ප්‍රශ්නයකත් අහන්න පුළුවන් පුතේ. කාබනික පොහොරවල වාසි විස්තර කරන්න, නැත්නම් කාබනික පොහොරවල අවාසි පැහැදිලි කරන්න, නැත්නම් කාබනික පොහොරවල ධනාත්මක හා ඍණාත්මක දේවල් විස්තර කරන්න. ඒක එහෙම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාසි අවාසි විස්තර කරන්න. ඒ වගේ විවිධ ආකාරයක ප්‍රශ්න ගොඩනගා ගන්න පුළුවන්. මොන ආකාරයකට ප්‍රශ්න ගොඩනැගුවත්
වාලා හැකියාව හදාගන්න ඕන වාලා සූදානම් වෙලා ඉන්න ඕන ඒ වුණ ප්‍රශ්නකට පිළිතුරු දෙන්න. හරි. එතන මේකේ පුතේ වාසි අවාසි වලට ලකුණු දෙන්න කියනවා. වාසි දෙකට දෙක ගානේ හතරයි පුතේ. අවාසි දෙකට ලකුණු දෙක ගානේ හතරයි. එතන ලකුණු ඔක්කොම අටයි. පැහැදිලි නේද? වාසි දෙකට දෙක ගානේ හතරයි. අවාසි දෙකට දෙක ගානේ හතරයි. හරි. අපි යනවා පුතේ C කොටසට. වාත බිම්සක සීමේ උපකරණ දෙකක් දීලා තියෙනවා. A සහ B කියලා නම් කරලා තියෙනවා. ඒක වාට පේනවා පුතේ. A කියලා කියන්නේ තනි හැඩලෑල්ලක් සහිත නගුලක්. මේකට අපි කියන්නේ පුතේ ජපන් පරිවර්තීය නගුල. ජපන් පරිවර්තීය නගුල. ඊළඟට B වල තියෙන වාට අඳුරා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. රිජරය නැත්නම් ඇලි වැටි දමනය කියලා ලිව්වත් කමක් නැහැ. රිජරය නැත්නම් ඇලි වැටි දමනය. ලකුණු දෙක ගානේ හතරයි. ලකුණු දෙක ගානේ හතරයි. හරිද? ඊළඟට මෙන්න උපකරණ විමසකසීමේ අවස්ථාව අනුව වර්ග කරන්න. ඒත් අපි දන්නා පුතේ රිජරය පාවිච්චි කරන්නේ ප්‍රාථමික විමසකසීමට සමාවෙන්න ජපන් පරිවර්තී නගුල පාවිච්චි කරන්නේ ප්‍රාථමික බිම්සැකසීමට විජරය භාවිත කරන්නේ ද්විතීක බිම්සැකසීමට. පාත්‍ති දැමීමනේ කරන්නේ ඇලි වැටි කියලා කියන්නේ පාත්‍ති. පාත්‍ති දැමීම යන්නේ පොතේ ද්විතීක බිම්සැකසීම යටතේ. එහෙනම් A ප්‍රාථමික බිම්සැකසීම, B ද්විතීක බිම්සැකසීම ලකුණු දෙක ගානේ පොතේ ලකුණු හතරයි. ඒ උපකරණය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා බලය. එතන මේ දෙකම ක්‍රියාත්මක කරන්න අපි සාමාන්‍ය යාන්ත්‍රික බලය නැත්තම් සාමාන්‍යයෙන් ජපන් පරිවර්තන නගුල නම් ඔයාලා දන්නවා පොතේ ද්විරෝධ ට්‍රැක්ටරයෙන් තමයි අපි සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරන්නේ. යාන්ත්‍රික බලය හෝ ද්විරෝධ ට්‍රැක්ටරය කියලා ලියලා තියෙනවා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා හතරක් දෙන්න කියලා තියෙනවා. බිම් සැකසීමේදී යන්ත්‍ර භාවිතයෙන් පසට හා පරිසරයට වන බලපෑම් දෙකක් සඳහන් කරන්න. එකක් තමයි පොතේ බර වැඩි යන්ත්‍ර නිසා පස තද වෙන්න පුළුවන්. බර වැඩි යන්ත්‍ර නිසා පස තද වෙන්න පුළුවන්. තදවීම කියලා ලියන්න, තද වෙන්න පුළුවන් කියලා ලියන්න එපා. බර වැඩි යන්ත්‍ර මගින් පස තදවීම. ඊළඟට ඉන්ධන දහනය නිසා අපි දන්නවා පොතේ වායු දූෂණයක් වෙන්න පුළුවන්. ඒ පිටවන වායුවෙන් වායු දූෂණයක් වෙන්න පුළුවන්. ඊළඟට තෙල් කාන්දු වීම නිසා පස සහ ජලය දූෂණය වෙන්න පුළුවන්. හරි, වාහනවල දැන් ට්‍රැක්ටර්වලනේ එන්ජින් වලින් තෙල් එහෙම කාන්දු වෙන්න පුළුවන් පොතේ. ඒවා ජලයට සහ පසට එකතු වෙලා පස සහ ජලය මොකද කරන්න පුළුවන්? දූෂණය කරන්න පුළුවන්. රයිට්. ලකුණු හතර ගානේ අටක් දෙන්න කියලා තියෙනවා. හතර ගානේ අටක්. රයිට්. අපි අද පොතේ දෙවෙනි ප්‍රශ්නයේ අවසාන කොටස D කොටස බලන්න. පාංශු ජලයේ විවිධාකාරයෙන් භෝග වගාවට වැදගත්තේ. පසේ ජලයේ රඳා පැවතුමට බලපාන බලයන් දෙකක් සඳහන් කරන්න. පෘෂ්ඨික ආතතිය, සංසක්ත ආසක්ත බල, ජලයේ ද්‍රවීයතාව. පෘෂ්ඨික ආතතිය, සංසක්ත ආසක්ත බල, ජලයේ ද්‍රවීයතාව. ඔය තුනෙන් ඕනම දෙකක් ලියලා තියෙනවා නම් වාට ලකුණු දෙන්න දෙක ගානේ හතරක්. ලකුණු දෙක ගානේ හතරක්. ඊළඟ පාංශු PF වගේ හඳුන්වන්න කියලා තියෙනවා මොකද? ඔයා දන්නවා PF වගේ අපි කතා කරනවා. පසෙන් ජලය ඉවත් කිරීමට අවශ්‍ය බලය අපි ජල කඳක උස සෙන්ටිමීටර වලින් අරගෙන ඒකේ ලඝු ඝනකගේ දක්වනවා. ඒක ගලප ගන්න ඕනනේ. මේ විදිහට ලියන්නේ. ඒක උටව ගලපන්න ටිකක් අමාරු වාක්‍යයක් උතන එනවා. අදහස එන්න ලියන්න. පසෙන් ජලයේ ඉවත් කිරීමට අවශ්‍ය බලයට සමාන බලයක් ඇති කළ හැකි ජල කඳක උස සෙන්ටිමීටර වලින් ගෙන එහි ලඝු වගේ ගැනීම. දැන් ගැලපෙන්නේ නැද්ද? ඒක තමයි එන්න ඕනේ. ඒ කියන්නේ පුතේ පසේ තියෙන ජලය ඉවත් කරන්න අවශ්‍ය බලයට සමාන බලයක් ඇති කරන්න පුළුවන් ජල කඳක උස සෙන්ටිමීටර වලින් අර ගන්නවා. ඒකේ ලඝු වගේ ගත්තාම ඒක තමයි PF වගේ කියලා කියන්නේ. හරි, ඒක ගලප ගන්න බලන්න ඒක.
රසින්ජලය ඉවත් කිරීමට අවශ්‍ය බලයට සමාන බලයක් ඇති කළ හැකි ජලකඳක උසෙහි සෙන්ටිමීටර අගයෙහි ලබු අගයයි. ඒ වගේ ලියන්න. උසෙහි සෙන්ටිමීටර අගයෙහි ලබු අගයයි. ඒක ගලපලා ලියන්න පුතේ. තේරෙනවනේ මං කියන අදහසනේ. ලකුණු 4යි. සමීකරණයකින් ලිව්වත් කමක් නැහැ. ඒක අතකට ඕක PF සමානයි ලඝු 10 පාදේ ජල කඳක උස සෙන්ටිමීටර. එහෙම ලිව්වත් කමක් නැහැ. ගොඩකට ලකුණු දෙයි. හරිද? PF සමානයි ලඝු 10 පාදේ වරහන් ඇතුලේ දාගන්න ජල කඳේ උස සෙන්ටිමීටර වැලිය. ඔය අදහස ලිව්වත් බොහෝ විට ලකුණු හම්බ වෙයි. අර මේක පොඩි කෑල්ලක් අර ලියවෙන්නේ ඕන වරහන් ඇතුළට මේක දාගන්න පුළුවන්. පසේ ජලය ඉවත් කිරීමට අවශ්‍ය ජල කඳේ උස සෙන්ටිමීටර වලින්. එහෙම ලිව්වත් කමක් නැහැ. හරි. පසේ ජලය ඉවත් කිරීම අවශ්‍ය බලයේ අවශ්‍ය ජල කඳේ උස සෙන්ටිමීටර වලින්. එහෙම ලිව්වත් කමක් නැහැ. ඒක වඩා හොඳයි වාක්‍යයකින්ම ලියනවා නම් මම අර කියපු විදියට. right. ඊළඟට පුතේ භෝගයකට ජලය ලබා ගත හැකි pH පරාසය ඔව් අපි දන්නවා pH 2.5 ඉඳලා පුතේ 4.2 කියන පරාසය තමයි චාකයකට ගන්න පුළුවන් ජලයේ තියෙන්නේ. අර්ථ දැක්වීමට 4යි. මේකටත් ලකුණු 4යි පුතේ. භෝග වදා කර ඇති බිමක ශ්‍රේෂ්ඨාතිමානයේ හොඳින් ක්‍රියාත්මක වන pH පරාසය එකක් අපි පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා පුතේ. බිංදුවේ ඉඳලා 2.9. මේ තමයි ආතතිමානය සොරි ශ්‍රේෂ්ඨාතිමානය නිවැරදිව ක්‍රියාත්මක වෙන pH පරාසය. මීට වඩා පුතේ pH අගේ වැඩි වුණොත් අපි කියනවා ශ්‍රේෂ්ඨාතිමානයේ ක්‍රියාවිරහිත වීමක් වෙන්න පුළුවන්. right. ඒකට දෙන්න කියලා තියෙන පුතේ ලකුණු 3යි. ලකුණු 3යි. හොඳයි. එතනින් පුතේ මං හිතනවා දෙවෙනි ප්‍රශ්නය ඉවර වෙනවා. හරි. ඒක බලන්න දෙවෙනි ප්‍රශ්නේ වාලා කොයි ආකාරයකටද ශිල්ප දක්වලා තියෙන්නේ කියලා. හරි, එකතුව බලන්න පුළුවන්. හොඳයි. ඊළඟට 3 වෙනි සහ 4 වෙනි ප්‍රශ්න දෙක අපි සාකච්ඡා කරමු. පුංචි විනාඩි 10 ක විතර පොඩි බ්‍රේක් එකක් අරගෙන බ්‍රේක් එකෙන් පස්සේ අපි 3 සහ 4 කියන ප්‍රශ්න දෙක සාකච්ඡා කිරීම කරමු. හොඳයි, එහෙනම් විනාඩි 10කින් හැමෝම නැවත සම්බන්ධ වෙමු. right. හොඳයි, අපි එහෙනම් නැවත ආරම්භ කරමු දරුවනේ. එතන අපි බ්‍රේක් එකට කලින් විවගත ප්‍රශ්න දෙකක් සාකච්ඡා කළා. අපි එහෙනම් දරුවනේ 3 වෙනි විවගත ප්‍රශ්නයට හැරෙමු. එතකොට 3 වෙනි විවගත ප්‍රශ්නයත් පළවෙනි කොටස ටික තියෙන්නේ ශාක පෝෂණයේ පාඩමෙන්. බලමුනේ. ඒ කොටස බලන්න පුතේ. ශාක පෝෂණය සඳහා ජෛව පොහොරද යොදා ගනී. ඔව්, අපි දන්නවා පොහොර වර්ග තුනක් තියෙනවා ඔයාලගේ විෂය නිර්දේශයේ. රසායනික පොහොර, කාබනික පොහොර සහ ජෛව පොහොර විදියට. ඒ සඳහා යොදා ගන්නා නයිට්‍රජන් තිරකරන ශුද්ධ ජීවිකාන්ද දෙකක් සඳහන් කරන්න. ඒතර නයිට්‍රජන් තිරකරන අය අපිට ගන්න පුළුවන් කාණ්ඩ කීපයක්ම ඉන්නවා පුතේ. අපේ හොඳටම දන්න කෙනා තමයි රයිසෝබියම් කෙනෙක් වෙනවා. අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙන කෙනා. එතන මෙන්න මේ වගේනේ අපිට ලියන්න පුළුවන් ඒවා ටික ගත්තොත්. එක්කෙනෙක් රයිසෝබියම්. හරි. ඊට පස්සේ ඇසොටෝබැක්ටර්. ක්ලොස්ට්‍රිඩියම්. ලියන්න පුළුවන් ඔය ඕන එකක්. හරිද? ඊට ඇසෝස්පිරුලම්.
Esos bir ölüm. Tabi Nostok. Enedina ඔන්න ඕකට ලියන්න පුළුවන් සියලුම පිළිතුරු ටික පුතේ මම මෙතන ලිව්වා. හරිද? මේකට අපිට ගන්න පුළුවන් සියලුම පිළිතුරු මේක තියෙනවා. රයිසෝබියම්, ඇසොටොබැක්ටර්, ක්ලොස්ට්‍රිඩියම්, ඇසොස්පිරුලම්, නොස්ටොක්, එනබීනා, ඇසොල්. එතකොට පොඩි විස්තරයක් කිව්වොත් මෙයා සහජීවි බැක්ටීරියාවක්. මෙයා නිදහස් බැක්ටීරිය කියන්නේ නයිට්‍රජන් තිරකනා ඉන්න සහජීවි සහ නිදහස් කියලානේ. එතකොට මෙයා යන්නේ නිදහස් ආකාර. මෙයා නිදහස්. තව දෙයක් කිව්වොත් මෙයා ස්වායු. මෙයා නිර්වායු. අපි මේවා කතා කරලා තියෙනවා. මෙයා සහජීවි බැක්ටීරියාවක්. මෙයා රනිල ශාකත් එක්ක සහජීවි රයිසෝබිය. මෙයා පොයේසියේ කුලේ ශාකත් එක්ක. පොයේසියේ කුලේ කියන්නේ තුන කුලේ ශාකත් එක්ක. හරි, පොයේසියේ කුලේ. පොයේසියේ කුලේ කියන්නේ තුන කුලේ ශාකත් එක්ක. දැන් නොස්ටොක් කියලා කියන්නේ සයින බැක්ටීරියාවක්. නැත්නම් නිල හරිත ඇල්ගී ආකාරය. අතන නොස්ටොක් නිදහස්. ඇනලින ඇසොල්ලේ කියලා කියන්නේ ඒකට සයින බැක්ටීරියාවක්. එයා සහජීවි ඇසොල්ලා කියන ශාකයත් එක්ක සහජීවිව තමයි නයිට්‍රජන් තිර කිරීම කරන්නේ. රයිට්. ඒක වාගෙන් අහන්න පුතේ දෙකයිනේ. ලකුණු හතර ගානේ අටක් දෙන්න. හතර ගානේ අට. ඊළඟට ෆොස්ෆරස් චලතාව වැඩි කරන ජෛව පොහොර සෑදීමට දායක වන ශුද්ධ ජීවි කාණ්ඩයක් නම් කරන්න. ඔව්. අලගේ සිලබස් එකේ අපි එකක් ඉගෙන ගන්නනේ ඔකට. ආබුස්කියුල මයිකොරයිසල් ෆංගයි කියන එක. ආබුස්කියුල මයිකොරයිසල් ෆංගයි. ආබුස්කියුල මයිකොරයිසල් ෆංගයි. හරි නේද? මයිකොරයිසල්. හරි, අකුරු හරිය. ආබුස්කියුල මයිකොරයිසල් ෆංගයි. ලකුණු හතරයි පුතේ. ලකුණු හතරයි. කොළ පොහොර නිපදවීම සඳහා යොදාගත හැකි ශාක වර්ග හතරක්. හරි, ග්ලිරිසීඩියා, වල්සූරියකාන්ත, කැප්පිටියා, වරා, තව පිට ගන්න පුළුවන් සන්හෙම් කියන ශාකය ගන්න පුළුවන්, දේසියඹලා කියන ශාකය ගන්න පුළුවන්. හරිද? ත්‍රේ වගේවා පිට ගන්න පුළුවන්. තව ගම්සූරියක් තමක් නෑ. මම ආයෙ චුට්ටක් කියනවා. ග්ලෙඩිසීඩියා, වල්සූරියකාන්ත, කැප්පිටියා, තෝර. තෝර කිව්වේ නෑ කලින්නේ. තෝර. ඊට පස්සේ සන්හෙම් කියලා ශාකයක් වෙනවා. සන්හෙම් ලියන්න වේද? සන්හෙම්. හරි, ඊට පස්සේ දියසිය බලා. ඒක කියද ලියන්න කියන්නේ හතරයිනේ. ලකුණු පුතේ දෙක ගානේ අටයි. ලකුණු දෙක ගානේ අටයි. හරි, ඊළඟ බලන්න පුතේ රෝම ඉලක්කම හතර. කොළ පොහොර භාවිතයේ වැදගත්කම් දෙකක් සඳහන් කරන්න. දැන් මෙහෙමනේ, දැන් කොළ පොහොර කියන්නේ පුතේ කාබනික පොහොරක් නේ. ඉතින් පොදුවේ ගත්තාම කාබනික පොහොරවල වැදගත්කම් තමයි අපි ලියන්නේ. හරි, එතකොට පාංශු ව්‍යුහය දියුණු වෙනවා. පාංශු පසේ ජලය රඳවා ගැනීම හැකියාව වැඩි වෙනවා. පාංශු ඛාදනය අඩු වෙනවා. විශේෂයෙන් පසට වසුනක් විදිහට පුතේ මේ කොළ පොහොර ක්‍රියාත්මක වෙනවනේ. හරි, පාංශු ඛාදනය තව ජල සංරක්ෂණයක් වෙනවා. ශුද්ධ ජීවි ක්‍රියා වේගවත් වෙනවා. ඉතින් අපිට ගොඩෝඩ යන්න පුළුවන්. හරි, සරලයි පුතේ. ලකුණු දෙන්න කියනවා. හතර ගානේ අටක් දෙන්න කියලා කියනවා. හතර ගානේ අටක්. රයිට්. ඊළඟට බලන්න පුතේ රෝම ඉලක්කම පහ. සෝරි, සමාවෙන්න පහක් නෑ. B කොටසට යනවා අපි.
කෘෂිකාලගුණික මධ්‍යස්ථානයක් සම්බන්ධ පහත දක්වා ඇති ප්‍රකාශවලින් කියන සත්‍ය ප්‍රකාශ ඉදිරියෙන් පුතේ හරි ලකුණකුත් අසත්‍ය ප්‍රකාශ ඉදිරියෙන් වැරදි ලකුණකුත් දාන්න කියන එක තමයි කියන්නේ. ආලෝක තීව්‍රතාව මැනීම සඳහා සූර්ය දීප්තමානය භාවිත කරයි. වැරදි නේද? සූර්ය දීප්තමානය ගන්නේ පුතේ ආලෝක කාලය මනින්න. ආලෝක තීව්‍රතාව මනින්න අපි ගන්නේ සූර්ය විකිරණ මානය කියන එක. එනම් පළවෙනි එක වැරදි. වර්ෂාමානය ස්ථාපිත කරනු ලබන්නේ පොළොව මට්ටමේ සිට පුනීලයේ ඉහළ ධාරයට සෙන්ටිමීටර 30ක් උසිනි. ඒක හරි පුතේ. සත්‍යයි. උපරිමහා අවම උෂ්ණතමාන පාටාංක දිනකට දෙවරක් නෑ. උපරිමහා උෂ්ණතමාන පුතේ දිනකට එක පාරයි උදේට විතරයි ගන්න. කාලගුණික උපකරණ ස්ථාපිත කර ඇත්තේ මීටර 50 ගුණ කිරීම මීටර 50 භූමියක් තුලය. වැරදිනේ. කාලගුණික උපකරණ පිහිටුවන්නේ පුතේ මීටර 10 10 ප්‍රමාණයේ කොටසක. සාමාන්‍යයෙන් අර මුළු භූමියේ තියෙන්න ඕන කියනවා 50 50 ප්‍රමාණයක්. නමුත් උපකරණ පිහිටුවන්නේ අපි 10 10 කොටසක. වාෂ්පීකරණ තටාකයෙන් පාටාංක ලබා ගැනීමට කුකුමානය භාවිත කරයි. සත්‍යයි. නිසල ළිඳ සහ කුකුමානය කියන දෙක පාවිච්චි කරනවා අපි පාටාංක ගන්න. ඒ කියන්නේ කුකුමානය නිසල ළිඳ තුලදී තමයි අපි මිනුම අරගන්නේ. එතකොට පුතේ නැවත කිව්වොත් අසත්‍යයි සත්‍යයි අසත්‍යයි අසත්‍යයි සත්‍යයි. හරිද? එතකොට සත්‍ය දෙකයි අසත්‍ය තුනයි. ලකුණු දෙන්න කියනවා පුතේ දෙක ගානේ පහට දහයක්. දෙක ගානේ පහට දහයක් දෙන්න කියලා තියෙනවා. හරි. ඊළඟට අපි එනවා පස පාඩමෙන් නැවත ප්‍රශ්නයක් දාලා තියෙනවා දරුවනේ. පහත දැක්වෙන්නේ පාංශ සත්‍ය ඝනත්වයේ සෙවීමේ පරීක්ෂණයකදී 12 ශ්‍රේණියේ සිසුන් පිරිසක් ලබාගත් දත්තයන් කීපයක් කියලා දීලා තියෙනවා. ඒතර අපි දන්නවා පොතේ සත්‍ය ඝනත්වය හොයන්නේ විශිෂ්ට ගුරුත්ව පරීක්ෂාව සිද්ධ කරනවා. ඒතර විශිෂ්ට ගුරුත්ව පරීක්ෂාවේදී ලබාගත්තේ මිනුම් 4 රූප සටහන් 4ක දක්වලා තියෙනවා. ඒතර පළවෙනි මිනුම වා දන්නවා හිස් විශිෂ්ට ගුරුත්ව කුප්පියේ ස්කන්ධය දෙනවා. ඊළඟ ඒකට අඩක් විතර පස් පුරවලා ස්කන්ධය දීලා තියෙනවා. ඊට පස්සේ පස් පුරෝපික ජලයෙන් පුරවලා නැවත ස්කන්ධය මැල්ලලා තියෙනවා. ඊට පස්සේ ජලයෙන් විතරක් විශිෂ්ට ගුරුත්ව කුප්පිය පුරවලා ස්කන්ධය මැල්ලලා තියෙනවා. right. ඉහත දත්තයන් ප්‍රයෝජනෙට ගෙන වියලි පස් වල ස්කන්ධය ගණනය කරන්න. ප්‍රපුත්තේ මම ඔන්න කොටක් 100ක ගානක් නිසා බෝඩ් එකේ හදාගෙන ඉන්නම්. ඒතර 100කේ රෝම ඉලක්කම එකට එන්නේ පුතේ. වියලි පස් වල ස්කන්ධය කියන්නේ 18න් කීයක් අඩු කරන්න ඕන දප්පි 8ක්. එතකොට 10යි දැන්. ඒක තේරෙනා නේද? හරි. එතකොට 18 කියලා කියන්නේ පුතේ උතන පස් වලයි විශිෂ්ට ගුරුත්ව කුප්පියේ දෙකේම ස්කන්ධයනේ. එතකොට අපි විශිෂ්ට ගුරුත්ව කුප්පියේ ස්කන්ධය අයින් කළොත් අපිට එනවා දැන් 10ක්. එහෙනම් වියලි පස් වල ස්කන්ධය ගෑ 10ක් කියලා එනවා. ඊළඟට පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය ගණනය කරන්න. හරි. පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. ඒතර ඕකේ පුතේ පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය කියලා අපිට එන්නේ ඕකේ අපි m1 m2 m3 m4 කියලා ওই හතරට දාගත්තොත් මෙන්න මේ සමීකරණයෙන් තමයි ඒ කොටස එන්නේ. හරිද? m4ෙන් අපි m1 අඩු කරලා ඒකෙන් අඩු කරනවා m3ෙන් m2 අඩු කරලා එන පිළිතුර. මෙන්න මේකෙන් අපිට එනවා පුතේ ඔය කියන පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය කියන එක. පැහැදිලිද ඔය කියන එක? හරි. දැන් ඕකේ මම ඔයාට ත්‍රුටි පැහැදිලි කිරීමක් ඕනනම් කළොත් පුතේ M4 කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය සම්පූර්ණයෙන් ජලයෙන් පුරූප අවස්ථාවේ ස්කන්ධයනේ නේ. එතකොට M4ෙන් M1 අඩු කරනවා කියලා කියන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය සම්පූර්ණයෙන් ජලයෙන් පිරූපවට පස්සේ ජලයේ ස්කන්ධය. විශිෂ්ට ගුරුත්ව කුප්පිය සම්පූර්ණයෙන් ජලයෙන් පිරූපවට පස්සේ ජලයේ ස්කන්ධය. පැහැදිලිද? ඊළඟට M3ෙන් M2 අඩු කරපුවාම අපිට එන්නේ අර විශිෂ්ට ගුරුත්ව කුප්පියට පසුත් දාලා ජලයක් දාලා තියෙන අවස්ථාවක් තියෙනවානේ. අන්න ඒ අවස්ථාවේ ඒක ඇතුලේ තියෙන ජලයේ ස්කන්ධය එන්නේ. පැහැදිලිද කියන එක? හරි.
එම් හතරෙන් එම්ම කඩු කරපුවාම එන්නේ විශිෂ්ට ගුරුත්ව කුප්පිය සම්පූර්ණයෙන් ජලයෙන් පිරෙවට පස්සේ ඒ ජල ස්කන්ධය. එම් තුනෙන් පුතේ එම් දෙක අඩු කරපුවාම බලන්නකො එම් තුන කියලා කියන්නේ පස් දාලා තියෙන එකට වතුරක් දාලා තියෙන එකනේ. හරිද? එම් දෙක කියලා කියන්නේ පස් විතරක් තියෙන අවස්ථාවනේ. එම් තුනෙන් එම් දෙක අඩු කරපුවාම පිට එන්නේ අර වතුර පස් දාලා තියෙන එකේ වතුර වල ස්කන්ධය. පැහැදිලිද? එතකොට දැන් M මේ උත්තරෙන් මේක අඩු කරපුවාම අපිට එන්නේ ඕක ඇතුලේ තියෙන පස් වල ස්කන්ධයනේ එන්නේ. පැහැදිලි නේද? ඕක ඇතුලේ තියෙන පස් වල ස්කන්ධය තමයි එන්නේ. තේරුණාද? දන්නේ නැහැ කියපේනේ. මේක ඇතුලේ තියෙන්නේ සම්පූර්ණයෙන් ඇතුලේ තියෙන ජලයේ ස්කන්ධය. හරිද? මේකෙන් එන්නේ ඇතු ඒත් ජලයේ ස්කන්ධය. පැහැදිලිද? මේත් එන්නේ ජලයේ ස්කන්ධය. හරි? මේත් එන්නේ ජලයේ ස්කන්ධය. එතකොට මේකෙන් මේක අඩු කරපුවාම අපිට එන්නේ අර පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. ඒකයි එහෙම එන්නේ. පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. එන්න දන්නේ ඒක ඔච්චර හිතන්න දෙයක් නෑ. දැන් එහෙමනේ තියෙන්නේ. හරි. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ පසුත් එක ජලයෙන් කුරවලා තියෙන අවස්ථාව. මේක තමයි අපි ඔය තුනයි කියලා ගන්නකොත්නේ. එම් දෙකයි කියන්නේ පස් විතරක් තියෙන අවස්ථාවනේ. හරි. එතකොට එම් තුනෙන් එම් දෙක අඩු කරපුවාම අපිට එන්නේ මෙන්න මේ පස්වල sorry මෙන්න මේ ජලයේ ස්කන්ධයනේ. පස්වල නෙමෙයි. මෙන්න මේ ජලයේ ස්කන්ධයනේ. හරි. මේ ජලයේ ස්කන්ධය. එතකොට මේක ඇතුලේ තියෙන්නේ මේක සම්පූර්ණයෙන් ජලයෙන් පිරුණාට පස්සේ මේක තියෙන ජලයේ ස්කන්ධය. එතකොට ඒ දෙකෙන් අඩු කරපුවම අපිට එන්නේ පුතේ මෙන්න මේ පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය තමයි එන්නේ. පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. පැහැදිලිනේ? මේ පස් ටිකත් අයින් කරලා අපි සම්පූර්ණ ජලය පිරුවා. තව මේ උත්තරේ නේද? හරි. එහෙනම් මේකෙන් මේක අඩු කරපුවම එන්නේ මම සරලව කියන්න මෙන්න මේ පස් ප්‍රමාණයට සමාන ජල පරිමාවක ස්කන්ධය. මේ පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. මේ පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. පද්ද කතන්දරේ තමයි ජලයේ ස්කන්ධය සමානයි ජලයේ පරිමාවට සමානයි. ජල ස්කන්ධය ජලයේ පරිමාවට සමානයි. එහෙනම් ජලයේ ස්කන්ධය කියන එක අපිට ජලයේ පරිමාවක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් ජලයේ පරිමාව සමානයි මෙතන පස්වල පරිමාවට. අපි එවනේ කියන්නේ. එහෙනම් මේ පස් පරිමාව සමානයි අපිට එතන ඉන්න ජලයේ ස්කන්ධය. ඒ කියන්නේ ජලයේ පරිමාවම තමයි. හරි. ඒච්චර ලොකු හිතන්න එපා. ඔය කියන එකට උත්තරේ විතර අපිට එනවා මෙන්න මේ M4 අඩු කිරීම, M1 අඩු කිරීම, M3 අඩු කිරීම, M2 කියන එකෙන් එනවා. හරිද? එතකොට දැන් අපි ඔකේ ඉලක්කම් දෙකට ගියොත් පුතේ M4 23යි. මේක 8යි. අඩු කිරීම M3 28යි. M2 18යි. එතකොට මෙතන එනවා 15ක් නේ. මෙතන වගේ අද 10ක්. එතකොට අපිට එනවා 5ක්. හරි එතකොට දැන් 5ක් කියලා එනවා. දැන් 5ක් කියලා එනවා. ඊට පස්සේ අපි සත්‍ය ඝනත්වය අහනවා. හරි. එතකොට සත්‍ය ඝනත්වය හොයන්නේ අපි. හරි. සත්‍ය ඝනත්වය සමානයි වියලි පස්වල ස්කන්ධය බෙදීම පස්වල පරිමාව. අත්‍රපතේ වියලි පස්වල ස්කන්ධය අපිට ගේම් 10ක් කියලා එනවා. ඊළඟට මම වාට කිව්වා දැන් පස්වල පරිමාව කියන එක අපිට මෙන්න මේකම ගත්ත හැකි.
හරි පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධයනේ තියෙන්නේ. ඒතර ජලයේ වැයම් පහක් කියන එක සමානයි ජලයේ ඝන සෙන්ටිමීටර් පහකට. හරි ජලයේ ඝන සෙන්ටිමීටර් පහකට සමානයි. එහෙනම් පස් පරිමාව මෙතන ඔය කියන ඝන සෙන්ටිමීටර් පහම තමා වෙන්නේ. එහෙනම් මෙතන පහයි තොපි. ඝන සෙන්ටිමීටර් පහයි. ඒතර උත්තරේ එනවා 2 ඝන සෙන්ටිමීටර් දෙක. ප්‍රශ්නෙට අනුව උත්තර යන්නේ ඒ විදිහට. අතුර මේක ලකුණු මම වාට කියන්නම් පුතේ කිව්වේ නෑ මං හිතන්නේ. පළවෙනි එකට ලකුණු 2 මම විතර දාන්නම්. මේකට ලකුණු 2. ඊළඟට දෙවෙනි එකට ලකුණු 4 හම්බ වෙනවා. ඒ 4 දෙන්න මෙතෙන්ට 2 අවසාන පිළිතුරට 2. හරි මේ ආදේශ කිරීමට 2 අවසාන පිළිතුරට 2. හරිද? ඊට පස්සේ සත්‍ය ඝනත්වය හොයෙක්වේ ලකුණු දෙන්න කියනවා 4. ඒ 4 දෙන්න මෙතෙන්ට 2. මෙතෙන්ට 2 විදියට දෙන්න. ඊළඟට රෝමී ලක්කම 4. ඊට පස්සේ දෘශ්‍ය ඝනත්වය 1.6 නම් පාංශු සමිවරතාව අහන්න. හරි. උඩ පුතේ මට ඉඳ නම් නෑ දැන්. සිද්ධ වෙනවා ඒ නිසා මම උඩ කැලලක් මකන්නම්. හරි ඔයාලා දියාගන්න ඇත්තනේ. හරි එතකොට සවිවරතාව හොයන විදිය පුතේ ඔයාලා දන්නවා. පාංශු සවිවරතාව සමානයි 1 අඩු කිරීම. වචනේ ලියන්න ඕනේ නැහැ, සංකේත ලිව්වත් කමක් නැහැ. හරිද? දෘශ්‍ය ඝනත්වය බෙදීම සත්‍ය ඝනත්වය. ඊට මේ උත්තරය අපි පුතේ සීන් ගුණ කරනවා. බලන්න අපිට 1 අඩු කිරීම දෘශ්‍ය ඝනත්වය 1.6 කියන පුතේ සත්‍ය ඝනත්වය අපිට 2 ආවා. ගුණ කිරීම ඊළඟට වරහන් දාන්න නැත්නම් පැටලේ. එක අඩු කිරීම මේක බෙදුම් 0.8 වෙනවා. ගුණ කිරීම 100යි. ඉතල 100ට 20ක් කියලා එන්නේ. හරින්නේ. එකෙන් 0.8 අඩු කරපුවාම 2 නේ. ඉතල 0.2 ඉතල 0.2 ගුණ කිරීම 100 100ට 20යි. හරි. දැන් ලකුණු දෙන්න කියලා පුතේ 4. ඒ 4 දෙන්න මේකට 2 මේකට 2 උඩ සමීකරණය ඕනේ නේ. 2 2 දෙන්න. හරි ඊළඟට මොකක්ද අහන්නේ? ඉහත පිළිතුරට අනුව මෙම පසේ ජලවහනය පිළිබඳ පොතේ සවිවරතාව ගොඩක් අඩුයි නේ. එහෙනම් ජලවහනය ඉතා දුර්වලයි. ජලවහනය දුර්වලයි. ජලවහනය දුර්වලයි. ජලවහනේ දුර්වලයි. ලකුණු 2 පුතේ. බිම් සකස් කිරීමත් සමග පසෙහි සත්‍ය ඝනත්වය වෙනස් නොවේ. වරහන් තුල ලියා ගන්නකොට ඒක අර යටින් ඉරක් ගහුවත් කමන්නේ නැහැ. කරන්න ඕනේ මොකද්ද කියලා හරියටම කියලා නැති නිසා නොවෙනස් වේ. හරි එහෙම නැත්නම් ඔව් කියන්නේ නොවෙනස් කියන එක එක තෝරලා යටින් හිස් තැන එළියන්න නැත්නම් නොවෙනස් කියන එක යටින් ඉරක් හරි ගන්න. ලකුණු 4 පුතේ. ඒකට 4ක් දීලා තියෙනවා. හොඳයි. ත්‍රේසී කොටස පැහැදිලිනේ. අමාරු නෑ. මෙන්න මේ චුට්ටක් අර එක තැනක් තිබුණේ ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. මොකද ඒක තිබුණේ පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය කියලා තිබුණේ. අන්න ඒක චුට්ටක් හදන විදිය මතක ගන්න. ඒක අපි හදනවා අර අපි ගන්න හද ගන්න තියරි එකේදී. සාමාන්‍ය එක එහෙම කියන්නේ නෑ. නමුත් එතන අපි ගන්නේ පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය ගන්න. ඒකට පස් පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය සමානයි අපව පස්වල පරිමාවටම. හරිද? ඒ කියන්නේ ඒකට හේතුව ජලයේ ස්කන්ධය පුතේ ජලයේ පරිමාවට සමානයි ජලයේ ඝනත්වය 1ක් නිසා. හරි ඒක තමයි එතන තිබ්බ සීන් එක. රයිට්. ඊළඟ පුතේ ඩී කොටසට යමු අපි. වාට ජල සම්පාදන ක්‍රම දෙකක පුතේ රූප දීලා තියෙනවා. ලාගෙන් අහනවා මේ ජල සම්පාදන ක්‍රම දෙක අපි දන්නවා පුතේ. භෝගී වටා කාණු පද්ධතියක් දාලා ඒ කාණු එකිනෙක සම්බන්ධ කරලා සකස් කරන ජල සම්පාදන ක්‍රමය වලලු ආකාරනේ. වලලු ආකාර.
ඊළඟ රූපයේ B වල තියෙන්නේ ඇලි හා වැටි. ඇලි වැටි. ලකුණු දෙන්න කියනවා පුතේ ලකුණු 4 ගානේ 8යි. ලකුණු 4 ගානේ 8යි. එම ජල සම්පාදන ක්‍රම බහුල යොදා ගන්නා භෝග. දැන් සාමාන්‍ය පුතේ වලලු ආකාරයන් බහුවාර්ෂික පළතුරු භෝගන්නේ. එතකොට ඔය අඹ, දොඩම්, කජු, නාරං ඒ වගේ හරි භෝග වලට අපිට ගන්න පුළුවන්. තව ඇලිවැටි ගොඩක් දුරට යන්නේ බඩවිරිංගු, අර්තාපල්, රටකජු, උක් ඒ වගේ දේවල් වලට අපි පාවිච්චි කරනවා. රයිට්. ලකුණු දෙක ගානේ පුතේ හතරක් දෙන්න කියලා තියෙනවා. දෙක ගානේ හතරක්. ඊළඟට බලන්න අනෙක් පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම හා සැසඳීමේදී බී ක්‍රමයේ විශේෂ වාසි දෙකක් සඳහන් කරන්න කියනවා. එකක් අපිට ගන්න පුළුවන් වාෂ්පීකරණ ජල හානිය අඩුයි. ඒකට හේතුව පුතේ මේකෙදී මුළු භූමියෙන් දෙකෙන් එකකට හෝ සමහර විට අපි හතරෙන් එකකට තමයි ජලය සපයන්නේ. ඒක නෝකේ තියෙනවා මේ එළියක් හැර එළියකට වතුර දෙන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ එක ළඟ දැන් අපි පළවෙනි එළිය කියනද ඒකට වතුර දුන්නොත් ඊට එහා පැත්තේ දෙන එළියට වතුර දෙන්නේ නැහැ, ඇරලා දෙන්නේ එකක් ඇරලා එකක්. ඊළඟ ඊළඟ ජල සැපීම් වාරයේදී වතුර කලින් වතුර දුන්න එකට වතුර නොදා වතුර නොදුන්න එකට වතුර දාන. එහෙනම් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් කියන මුළු භූමියෙන් හතරෙන් එකකට වගේ තමයි වතුර දෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය මුළු භූමියෙන් භාගයකට තමයි වතුර වැටෙන්නේ. හරි, ඒ කියන්නේ වැටියකට යන ඉඩ ප්‍රමාණය එළියකට යන ඉඩ ප්‍රමාණය අපි ආසන්න වශයෙන් සමානයි කියලා ඔතන ගන්නවා. හරි, ඒ ඔච්චර දෙයක් ඕනේ නැහැ. ඔන්න ලියන්න වාෂ්පීකරණ ජල හානිය අඩුයි කියලා. හරි, ඊට පස්සේ අතුරියක් ගෑමේ කටයුතු පහසුයි. ඊට පස්සේ මතු පිට කබලු සෑදීමක් වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඊළඟට ජල අවශ්‍ය ජල ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. කියන්නේ අපි ගත්තොත් බේසම් තීරු වගේ ජල සම්පාදන ක්‍රමත් එක්ක සසඳලා ගත්තොත් උත්තේ අවශ්‍ය ජල ප්‍රමාණය සාපේක්ෂව අඩුයි කියලා අපි කියමු. හරි. එතකොට ලකුණු එක දෙකයි ලියන්න කියන්නේ උත්තේ ලකුණු හතර ගානේ අටක් දෙන්න. ඊළඟට වගා භූමියක ශුද්ධ ජල ශුද්ධ වාරි අවශ්‍ය ජල අවශ්‍යතාව දිනකට මිලිමීටර 15යි ලකුත්තේ. ශුද්ධ ජල සම්පාදනය කියලා අපි දන්න වචනෙන් කියමුකෝ. ශුද්ධ ජල සම්පාදනය මිලිමීටර 15ක් ලු. දෛනික දල වාරි ජල වාරි අවශ්‍යතාව දිනකට, ඒ කියන්නේ දල ජල සම්පාදන අවශ්‍යතාව පුතේ 25යි ලු. පැහැදිලිද? ශුද්ධ ජල සම්පාදනය 15යි දල එක 25යි. නම් ජල සම්පාදන කාර්යක්ෂමතාව ගණනය කරන්න. ඒක නෝකින් කියවෙන්න පුතේ අපි 25ක් දුන්නොත් ක්ෂේත්‍රය රැඳෙන්නේ 15යි. එහෙනම් ප්‍රතිශතයක් විදිහට අපි ගත්තොත් කීයද? ඔහොම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දන්න අපිට සමීකරණයක් තියෙනවා. දල ජල සම්පාදන IG සමානයි ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව බෙදීම ජල සම්පාදන කාර්යක්ෂමතාව ගුණ කිරීම 100. ඕකම තමයි අපව ඉතින් මෙතන මේ මේ හදලා ගත්ත එකෙනුත් පෙන්වන්නේ. හරිද? මේකම තමයි මෙතන එන්නේ. IE සමානයි කියලා එනවා අපිට. මේ IE මේ පැත්තට එනවා. එතකොට IN බෙදීම මේ IG යටට එනවා අපිට. ගුණ කිරීම 100යි කියලා. හරි නේද? IG කියන්නේ 25යි IN කියන්නේ 15යි. කෙලින්ම මේකට දාලා හදන්න පුළුවන්. සරලව තේරුම් ගන්න ඕක කියන්නේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව කියන්නේ සාමාන්‍ය භෝගයට අවශ්‍ය ජල ප්‍රමාණය පුතේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා පුතේ, භෝගයට අවශ්‍ය ප්‍රමාණයම ගහකට දීලා හරියන්නේ නැහැ. මොකද යම් ජල ප්‍රමාණයක් නාස්ති වෙනවා අනිවාර්යයෙන්. ඒතකොට මේ නාස්ති වෙන ප්‍රමාණයත් අපි එකට එකතු කරලා ජලය සපයන්න ඕන. ඒතකොට මේ නාස්ති වෙන ප්‍රමාණයත් එකතු කරලා දෙන ජල ප්‍රමාණයට තමයි කියන්නේ දල ජල සම්පාදන අවශ්‍යතාව. ඒ කියන්නේ 25ක් දුන්නොත් 15ක් භෝගයට ලැබෙනවා. එහෙනම් 25ක් දුන්නොත් භෝගෙන් ලැබෙන 15යි නම් 100ට කොච්චරද? ඒක තමයි ජල සම්පාදන කාර්යක්ෂමතාව කියන්නේ. ඒක 170 නෑ 160යි නේ. 25 4යි 170. ලකුණු 4යි. මෙහෙම සමීකරණ ලියලා හැදුවත් කමක් නෑ. නැත්තම් මෙහෙම ආදේශ කරලා නිකම්ම හැදුවත් කමක් නෑ. මෙතෙන් ලකුණු 2යි. මෙතෙන්ට ලකුණු 2යි ලකුණු 4ක් දෙන්න. හරි නේ? අමාරු නේ. ඊළඟ වදා කටයුතු සඳහා සුදුසු ජල ප්‍රභවයක් තේරීමේදී සැලකිලිමත් යුතු කරුණු 4ක් සඳහන් කරන්න. එකක් තමයි අවශ්‍ය ප්‍රමාණයට ජලය
ලබාගන්න පුළුවන් වෙන්න ඕන පුතේ. හරි. අවශ්‍ය ප්‍රමාණයට ජලය ලබාගත හැකි වේ. හරි. ඒ කියන්නේ අපිට එක ජල සම්පාදන වාරයකට අවශ්‍ය ජල ප්‍රමාණය ජල ප්‍රභවයෙන් ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට يعني විටින් විට හරි ජල සම්පාදනය කියන්නේ ඉතින් ලිඳක් තියෙනවා, ලිඳේ වතුර ගහනවා, ලිඳ හිඳෙනවා. ඊට පස්සේ ජල සම්පාදනය නතර කරලා අය ලිඳ උනනකන් ඉන්න වෙනවා. ඒකට ඒක අපිට කරදරයි සහ වියදම් වැඩි වෙනවා ඔබතේ. ඊළඟට අපි බලන්න ඕන මේ ජලයේ ගුණාත්මක භාවය සහ අපද්‍රව්‍ය වලින් තොරවීම. ජලයේ ගුණාත්මක බව සහ අපද්‍රව්‍ය වලින් තොර වෙන. විශේෂයෙන් ජලයේ ලවණතාවය නැති වෙන්න ඕන, බැරළුව නැති වෙන්න ඕන, වල්පැල බීජ වගේ දේවල් නැති වෙන්න ඕන. ඊළඟ පුතේ ශේෂ්ත්‍රය සහ ජල ප්‍රභවය අතර තියෙන දුර බලන්න ඕන. ශේෂ්ත්‍රය සහ ජල ප්‍රභවය අතර තියෙන දුර බලන්න ඕන. ඊළඟට දැනට ශේෂ්ත්‍රය ස්ථාපිත ජල සම්පාදන ක්‍රමයේ සමග ගැළපීම. ශේෂ්ත්‍රය ස්ථාපිත ජල සම්පාදන ක්‍රමයේ සමග ගැළපෙන්න ඕන. හරි, ඉතින් තව තියෙනවා පුතේ භූ විෂමතාව බලන්න ඕන. ඒ කියන්නේ ජල ප්‍රභවය සහ ශේෂ්ත්‍රය අතර උච්චත්ව වෙනස ගන්න ඕන, බලන්න ඕන. වඩා හොඳයි ශේෂ්ත්‍රයට වඩා උඩින් ජල ප්‍රභවය තියෙනවා නම් අපිට ලේසියෙන් ජලය අරගන්න පුළුවන් වගා භූමියට. පැහැදිලි නේද? රයිට්. ලකුණු දෙන්න පුතේ දෙක ගානේ 8ක්. හතරක් ලියන්න කියනවනේ. ඒතර දෙක ගානේ 4ට 8ක් දෙන්න. ඊළඟට ඊ කොටසට යමු අපි. බලන්න ඊ කොටස රෝම ඉලක්කම 1 බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වීම තුළින් ඇති වී තිබෙන සමාජ හා පාරිසරික ගැටලු 2. හරි, එකන ගොඩාක් තියෙනවා. එතකොට සමාජ ගැටලු ගත්තොත් අපිට සංස්කෘතික ගැටලු පුතේ. ඒ කියන්නේ දැන් එක එක පැතිවල මිනිස්සුන් ගෙනල්ලා පදිංචි කරවන්නේ බහුකාර්ය නැතයි ඒ ගම්මානවල. එතකොට ප්‍රශ්න විවිධ සංස්කෘතීන් වල ඉන්න අය ඉන්නවනේ. හරිද? එතකොට ඒක සමාජ සංස්කෘතික ගැටලු ඇති වෙන්න පුළුවන්, ආගම් ප්‍රශ්න වෙන්න පුළුවන්, නැත්නම් ජාති ભેද වෙන්න පුළුවන්. හරිද? තව වෙන විවිධ ආකාරයේ නේද ඉන්නවනේ. සමහර අය ටිකක් නිෂ්කලංකව ඉන්න කැමති අය ඉන්නවා. සමහර උන් ගමට බැහැලා සෙට් එක දාන ප්‍රශ්න. හරිද? ඒක එක. ඊළඟට මේ තව ඔය යටිතල පහසුකම් එහෙම දුර්වල මට විශේෂයෙන් පාසල් රෝහල් ඒ වගේ යටිතල පහසුකම් වල අඩුපාඩු තිබුණා. ඊළඟ පුතේ අලි මිනිස් ගැටුම් ඇති වුණා. හරිද? ඊටසේ වනාවරණය අඩු වුණා, පරිසර දූෂණය සිද්ධ වුණා, භූජල මට්ටම පහළ යාම වගේ දේවල් ගොඩාක් තියෙනවා. හරිද? කොහොමතර වන්න කියන්න ඕනේ, මම පහක් විතර වගේ කිව්වා. අපෙන් අහන්නේ දෙකයි පුතේ. අකුණු දෙක ගානේ 2ට 4ක් 2. ඊළඟට ඊ කොටසේ රෝම ඉලක්කම 2 සහ 3 වෙනි ප්‍රශ්නයේ අවසාන කොටස පුතේ. කෘෂි නිෂ්පාදන අලෙවිය සඳහා ඇති වෙළඳපොළ ව්‍යුහ 3 ආර්ථික මධ්‍යස්ථාන තියෙනවා. සාමාන්‍ය ලොකුම වෙළඳපොළ තමයි ආර්ථික මධ්‍යස්ථාන. ඊළඟට තොග වෙළඳපොළ තියෙනවා, සිල්ලර වෙළඳපොළ තියෙනවා, තව සුපිරි වෙළඳ සැල් තියෙනවා. තව ඉතින් සති පොළ ගන්න පුළුවන්. එමත් තියෙනන්නේ සති පොළ, සතියකට සැරයක් පොළක් තියෙනවා. හරි, ලකුණු පුතේ 3 ගානේ 2ට sorry 2 ගානේ 3ට 6ක් හම්බ වෙනවා. 2 ගානේ 3ට 6යි. හරි. එතකොට ඒ අපි අවසන් කළේ පුතේ 3 වෙනි ප්‍රශ්නය. නම් විනාඩියක් විතර දෙන්නම් බලන්න ඔයාගේ ලකුණු මට්ටම කොයි වගේද කියලා 3 වෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ අපි 4 වෙනි ප්‍රශ්නේ පිළිතුරු සාකච්ඡාව පටන් ගන්නවා. බලන්න ඉස්සෙල්ලා කෙටුව කීයක් විතර එනවාද කියලා.
රයිට් හොඳයි. අපේ එනම් එම පුතේ හතරවෙනි ප්‍රශ්නයේද මම හිතන අතර ආලා තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු ටික එකතු කරලා දාගන්න ඇති. අවසානයේදී බලන්න 400න් කීයක් එනවද කියලා අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවරනාට පස්සේ. රයිට්. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටස බලන්න. තවන් ජීවානුහරණ ක්‍රම තුනක්. මම හිතන ක්‍රම හයක් විතර අපි ඉගෙන ගන්නවා පුතේ. එකක් තවාන පෙරෙස්සේම ඊළඟට දිරිනාශකයේදීම තව අධික සූර්ය තාපයට භාජන ලක් කිරීම දූමකරණය කිරීම කුණු ජලය යෙදීම තව කුමාලය වගේනොත් අපිට ගන්න පුළුවන්. හරි. ඒතර ඔය කියන ක්‍රම වලින් ඕනම තුනක් ලියලා තියෙනවා නම් ලකුණු දෙක ගානේ හයක් දෙන්න. නැවත කියන්නද? තවාන පිළිස්සීම දිලිරනාශකයේදීම අධික සූර්ය තාපයට ලක් වාජනය කිරීම හරි ලක් කිරීම හරි මොකක් හරි දූමකරණය කිරීම උණු ජලයේදීම ඕන එකක් එතකොට ලියන්න පුළුවන්. හුමාලයක් තමක් නැහැ ඉති. හරි. ලකුණු දෙක ගානේ මං කියවා තුනට හයයි පුතේ. ඊළඟ ගණමාධ්‍ය නිර්පාංශ වගාවක් සඳහා සුදුසු තවාන ක්‍රමයක් නම් කරන්න කැටි තවාන. සාමාන්‍ය ගණමාධ්‍ය නිර්පාංශ වගාවකට පුතේ කැටි තවාන ඔය ජලරෝපිත වගාවකට වගේ නම් වඩා හොඳයි ස්පොන්ජ් තවාන. හරි. එතන මේක පැහැදිලිව කියන ගණමාධ්‍ය නිර්පාංශ වගාවක් කියලා. ඒ නිසා කැටි තවාන ගන්න ලකුණු 4යි. තවාන්තර නඩත්තු කිරීමේදී සැලකිය යුතු කරුණු තුනක් මොනවද? සෙවන සැපේම, ජලයේ සැපේම, පෝෂක සැපේම, පරිබෝධ කළමනාකරණය, සැල දැඩි කිරීම. ඔය ටිකනේ පුතේ. හරි. මොන මායි කියන පහක් තියෙනවා. සෙවන සැපේම, ජලයේ සැපේම, පෝෂක සැපේම, පරිබෝධ කළමනාකරණය, පරිබෝධ පාලනය, සැල දැඩි කිරීම. ලකුණු දෙක ගානේ තුනයි ලියන්න කියන්නේ හරිම ලේසි පුතේ. දෙක ගානේ තුනයි තුනට ලකුණු 6යි. ඊළඟට ශාක බද්ධ කිරීම සඳහා ග්‍රාහක පැන ලබා ගැනීමට වැලි තවානම් තවන් භාවිත කිරීමේ වැදගත්කම් දෙකක් සඳහන් කරන්න. එකක් අපි කියනවා මේ මුල් අද්දව ගන්න ලේසිය පුතේ. හරි. يعني මේ සාමාන්‍යයෙන් ග්‍රාහක පැන හදාගන්න බීජ වැලි තවානේ දාපුවම සාමාන්‍ය ඉක්මනින් මුල් ඇද්දීම වෙනවා. මුල් අද්දව ගැනීම ලේසි. ඊළඟ විශේෂයෙන්ම දැන් වාට තේරෙනවානේ වැලි පසක් කියලා කියන්නේ හරි දිහිල්ව තියෙන පසක් පුතේ. කැල ගලවද්දී එහෙම ලොකු يعني පසට ලොකු සම්බන්ධයක් නැහැ නේ නේ. يعني මැටි වගේ පසක් ගත්තොත් නැත්නම් මැටි කතිරියක් වැඩි වගේ පසක් ගත්තොත් මුල පසට පදට අල්ලලා හිටින්නේ. ඒක උදුරනකොට මොකද වෙන්න පුළුවන්? මුලට හානි වෙන්න පුළුවන්. හැබැයි මේ වැලි තවරණේ කැල උදුරනකොට හරි ලේසියෙන් ගැලවිලා යනවා. කැල ගලවා ගැනීම පහසු වෙනවා. ඒ ඔය දෙක තමයි ගොඩක් දුරට අපිට ගන්න පුළුවන්. මුල් අද්දවා ගැනීම පහසුයි. විශේෂයෙන් කැල ගලව ගන්න එක අපිට පහසු වෙනවා. දොළ ලකුණු කුත්තේ දෙක ගානේ හතරක් දෙන්න. ඊළඟ කුකබිටේසියේ කුලේ බීජ පැල කර ගැනීම දන්නවා. නොරි දෝකෝ තවා නැත්නම් කුට්ටි තවා. නොරි දෝකෝ එහෙම නැත්නම් පුතේ කුට්ටි තවා ලකුණු හතරයි. හරි ලේසි ඈ. හරිම ලේසි ප්‍රශ්න ටික. ඊළඟ බී කොටස ශාකවලින් උත්සේදනය සිදුවන ආකාර තුන අපි දන්නවා. පූටික උත්සේදනය, උච්චාර්මීය උත්සේදනය, වාසිදුරු උත්සේදනය. ලකුණු පුතේ තුන ගානේ සෝරි දෙක ගානේ හයයි. ඊළඟට පුතේ වගා භූමියේ උත්සේදනයේ පාලනය සඳහා යොදාගත හැකි ක්‍රම දෙකක්. මම හිතා අපි ක්‍රම හතරක් පහක් විතර කතා කරනවා පුතේ. ප්‍රතිඋත්සේදන කාරක භාවිත කරන්න පුළුවන්. ප්‍රතිඋත්සේදන කාරක කියන්නේ පුතේ උත්සේදනයේ පාලනය කරන්න ශාක මතට යොදන ද්‍රව්‍ය. ප්‍රතිඋත්සේදන කාරක වර්ග තුනකුත් අපි සිලබස් එක තුලේ ඉගෙන ගන්නවා. පූටිකා වසනාකාර, ඊට පස්සේ පත්‍ර මත තුනේ පතන සාධනාකාර සහ පරිවෘත්තීය නිෂේධක විදියටනේ මතක තියාගන්න පුතේ. ඔය පාඩම් කරලා තියෙන්න ඕන දැන්. ඊට පස්සේ අපිට සෙවන ලබා දීම කරන්න පුළුවන්. පත්‍ර ප්‍රමාණය හරි පත්‍ර වලින් අර්ධයක් කපලා ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ ආරක්ෂිත ගෘහ තුල රෝග වගා කරන්න පුළුවන්. හරි. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් පුතේ මේ උත්සේදනය පාලනය කරන ක්‍රම. නැවත මම කියන්නද? ප්‍රතිඋත්සේදන කාරක භාවිතය, සෙවන සැපේම, පත්‍ර වලින් අර්ධය බැගින් කපා ඉවත් කිරීම, ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කිරීම, විශේෂයෙන් පොලිතීන් ගෘහ වගේ තුල භෝග වගා කිරීමෙන් අභ්‍යන්තර ආර්ද්‍රතාව වැඩි වෙනවා පුතේ. පොලිතීන් ගෘහයක පිටවන ජලය එළියට යන්නේ නැතුව ඇතුළට රැඳෙනවා. ආර්ද්‍රතාව වැඩි වීමත් එක්ක අපි ඉගෙනගෙන තියෙන උත්සේදනය අඩු වෙන එක වෙන්නේ ආර්ද්‍රතාව සහ උත්සේදනය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. රයිට් පුතේ. ලකුණු දෙන්න හතර ගානේ අටක්. හතර ගානේ අටක් දෙන්න කියලා තියෙනවා. රයිට්. අපි යනවා පුතේ එහා පැත්තට. රෝමි ලක්කම තුන.
ශාක තුළ ජලය හා ඛනිජලවණ පරිවහනය සඳහා දායක වන බල සඳහන් කරන්න. අපි දන්නකොටේ දැන් මුලෙන් උරා ගන්න ජලය, ඒ කියන්නේ අපි අවස්ථා තුනක් කතා කරනවාට මතක ඇති. ජලය උරා ගන්න, උරාගෙන නැත්තම් ඉස්සලාම කරන්නේ මූලකේශ මගින්, නැත්තම් මූලයේ අපචර්මයේ සෛල මගින් පුතේ ආශෘතිය මගින් ජලය උරා ගන්නවා. ඊට පස්සේ මේ උරාගත්ත ජලයේ බාහිකේ අන්තස්චර්මයේ පරිචක්‍රය හරහා ගිහිල්ලා මුලේ සෛලමවලට ලැබෙන, අපි ඕකට කියන අරිය ජල පරිවහනයක් කියලා. හරි. එතකොට මේ අරිය ජල පරිවහනයේ මුලේ සෛලම දක්වාපු ජලය අපි කඳේ ඉහළට අරන් යන්න ඕන උඩ තියෙන කොටස් වලට. ඉතින් ඔය පල්ලෙහැ තියෙන ජලය පුතේ උඩට තල්ලු කරන්න අපිට බලයක් ඕනනේ. අන්න ඒක දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මූල පීඩනය කියන එක, අනික උත්වේදන චූෂණ බලය. මූල පීඩනය කියන්නේ මුල මගින් ඇති කරන යම් බලයක්, පීඩනයක්. ඒ නිසා පොඩි උසකට, සාමාන්‍ය මීටරයක් විතර වගේ උසකට පුතේ ජලය තල්ලු කරලා දෙන්න පුළුවන් කියලා. උත්වේදන චූෂණය කියන්නේ පුතේ ශාකයේ පත්‍රවලින් ජලය පිට වෙනවනේ. ඒතරේ ජලයේ පිටවීමත් එක්ක උඩට මොකද වෙනවා කියන්නේ, ජලය ඇදලා ගන්න කතන්දරයක් වෙනවා. අර පැත්තෙන් ජලය පිට වෙනකොට පල්ලෙහින් ජලය උඩට අදිනවා. ඒකට කියනවා අපි උත්වේදන චූෂණ බලය කියලා. රයිට්. ඔය දෙක ලියලා තේරෙනකොට ලකුණු 4 ගානේ අටක් දෙන්න. ප්‍රධාන ශාක හෝමෝන කාණ්ඩ පහ, ඔක්සේන්, සයිටොකයිනින්, ගිබරලින්, ඇබ්සිසික් අම්ලය, එතෙලේ ඔක්සේන්, සයිටොකයිනින්, ගිබරලින්, ඇබ්සිසික් අම්ලය, එතිලින්, මාරම, ලේසි, ලකුණු 2 ගානේ 10යි. පළතුරු ඉදවීම සඳහා භාවිත කරන හෝමෝනය සඳහන් කරන්න එතිලින්. පළතුරු ඉදවීම සිද්ධ වෙන්නේ එතිලින් වලින් ලකුණු 4යි. C කොටස, තෙත් කලාපයේ හා වියලි කලාපයේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වී ඇති පස් කාණ්ඩ දෙක. තෙත් කලාපයේ තියෙන රතු කහ පොඩ්සොලික් පස පොතේ, තෙත් කලාපයේ ප්‍රධාන පස් කාණ්ඩයේ රතු කහ පොඩ්සොලික්, වියලි කලාපයේ රතු දුඹුරු පස. ලකුණු 2 4 ගානේ පොතේ 8යි. අවසාන ප්‍රශ්නේ ලේසි, නිකන් කම්මැලිකමට අඳු ප්‍රශ්නයක් වගේ. හරිද? ලකුණු 4 ගානේ 8යි. මම අද පේපර් නෙමෙය. තෙත් කලාපයේ පස ආම්ලික වීමට හේතුව අධික වර්ෂාව නිසා බාෂ්මික කැටායන ක්ෂරණය. අධික වර්ෂාපතනය නිසා බාෂ්මික කැටායන ක්ෂරණය වීම. ලකුණු 4යි. අධික වර්ෂාපතනය නිසා බාෂ්මික කැටායන ක්ෂරණය වීම. ලකුණු 4යි. ප්‍රයිපතේ හිම තත්ත්වයේ මගහරවා ගැනීමට පසට එදිය හැකි ද්‍රව්‍යයන් දෙකක්. හුණුගල් කැල්සියම් කාබනේට්, අලුහුණු කැල්සියම් ඔක්සයිඩ්, දියගැසූහුණු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ඩොලමයිට් කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් දෙකම එකට සංයෝග වෙලා හැදිලා තියෙන එකක්. ලකුණු පොතේ 2 ගානේ 4ක් දෙන්න. D කොටස, හරි ලේසියෙන් වන්න මම එනවා. ඒක ඉක්මනින් ඉක්මනින් යනවා. අපට විස්තර කරන්න තරම්වත් දෙයක් නෑ පුතේ ප්‍රශ්නේ තුල. භෝග වගාවේදී ප්‍රකාශ වර්තිතාව පිළිබඳ දැනගැනීම වැදගත්. ප්‍රකාශ වර්තිතාව හඳුන්වන්න. ප්‍රකාශ වර්තිතාව කියන්නේ පුතේ පුෂ්පීකරණයේදී ආලෝක කාලයට දක්වන, ආලෝක කාලයට ශාක දක්වන ප්‍රතිචාරය. පුෂ්පීකරණයේදී ආලෝක කාලයට, ඔක ආලෝක කාලය කියන එකට පුතේ දිවා දිගට කියලා කිව්වත් කමක් නෑ. දිවා කාලයේ දිගට කියලා කිව්වත් කමක් නෑ. ආලෝක කාලයට ශාක දක්වන ප්‍රතිචාරය. පුෂ්පීකරණයේදී ආලෝක කාලයට ශාක දක්වන ප්‍රතිචාරය. ප්‍රකාශ වර්තිතාව. අපි දන්නකොට මේ යටතේ අපි ශාක කාණ්ඩ තුනකට බෙදෙනවා. දිගු දින ශාක තියෙනවා, කෙටි දින ශාක තියෙනවා. දිගු, සෝරි, දිවා උදාසීන ශාක, කියන ආලෝක කාලයේ බලපෑම නැහැ කියන ශාක කාණ්ඩේ. රයිට්. ප්‍රකාශ වර්තිතාවේ උත්තේජනය සඳහා ශාකවල තිබිය යුතු හෝමෝනය ෆ්ලෝරිචීන්. පටල ගන්න එපා පුතේ. හෝමෝනය ෆ්ලෝරිචීන්, වර්ණකය ෆයිටොක්‍රෝම. මේ ගොඩක් දරුවන්ට පුතේ පැටලෙනවා, ඔක ගොඩක් අයට පැටලෙනවා. හොඳට බලන්න, හෝමෝනය දහන්නේ වර්ණකය දහන්නේ. හෝමෝනය නම් පුතේ ෆ්ලෝරිචීන්, වර්ණකය නම් ෆයිටොක්‍රෝම්. වර්ණකය නම් ෆයිටොක්‍රෝම්, හෝමෝනය නම් ෆ්ලෝරිචීන්. ලකුණු 2යි. කලින් අර්ථ දැක්වීමටත් 2යි. ප්‍රකාශ වර්තිතාව අනුව ශාක කාණ්ඩ 3 මං කියවන පුතේ. දිගු දින ශාක, කෙටි දින ශාක, දිවා උදාසීන ශාක. මේ තුන ලියන්න. උදාහරණ කෙටි දින ශාක වලට මම උදාහරණ කීපයක් කියන්න. කෙටි දින ශාක, කෝපි, රට කජු, දුම්කොළ වගේ අපිට ගන්න පුළුවන් කෙටි දින ශාක. හරි. තව තියෙනවා තල වගේ දේවලුත් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දිගු දින ශාක ගොඩක් දුරට අස්වැන්න භූගතව හැදෙනවා නම් ඒවා ගොඩක් දුරට දිගු දින ශාක. එහෙම මතක තියාගන්න ලේසි. ඒකට ලොකු ලුණු, වර්තාපල්,
රාම්බු, බීට්, නෝකෝල් ඒ ඔක්කොම අපිට ගන්න පුළුවන් දිගුදින ශාක. ඊට අමතරව තව නිවිති ඒ ඔක්කොම තව දිගුදින ශාක. දිවා උදාසීන ශාක විදියට පුතේ මිරිස්, මෑ, බෝංචි සහ වැඩි දියුණු කරපු වී ප්‍රභේද නැත්නම් දෙමුහු වී ප්‍රභේද පැරණි වී ප්‍රභේද ගොඩක් දුරට යන්නේ කෙටි දින ශාක විදියට. හරි. එතකොට මිරිස්, මෑ, බෝංචි, තක්කාලි ඔය වගේ ගොඩක් ඒවා අපිට ගන්න පුළුවන්. ගෝවා ඒ ඔක්කොම දින උදාසීනතා දිවා උදාසීන ශාක. හරි. එතකොටත් ඔයා මේ ශාක කාණ්ඩ තුන නම් කරලා තියෙනවා නම් ඔයාට ලකුණු 6ක් හම්බ වෙනවා දෙක ගානේ. ඊට පස්සේ ආයකට ගැලපෙන එක උදාහරණයක් හරි හැම එකටම ලියලා තියෙනවා නම් ලකුණු දෙක ගානේ එතනත් 6ක් හම්බ වෙනවා. එතකොට ඔක්කොම ලකුණු 12ක් පොතේ ප්‍රශ්නෙට. ඊළඟට පොහොර භාවිතයේ වැදගත් වෙන පොවාර සංකල්පය අපි දන්නවා පුතේ. right time, right place, right source, right rate ඔය විදිහට යනවානේ. එතකොට අපි සිංහලෙන් ඕනනම් ලියමු. නියමිත වේලාවට යෙදීම, නියමිත ස්ථානයට යෙදීම, නියමිත ප්‍රභවයෙන් යෙදීම, නියමිත ප්‍රමාණයෙන් යෙදීම. හරිද? නියමිත වේලාවට යෙදීම, නියමිත ස්ථානයට යෙදීම, නියමිත ප්‍රභවයෙන් යෙදීම, නියමිත ප්‍රමාණයෙන් යෙදීම. Right time, right place, right source, නියමිත ප්‍රභවය, right rate, නියමිත ප්‍රමාණය. හොඳයි. හරි එච්චර. ඔන්න හතරවෙනි ප්‍රියෝගත ප්‍රශ්නේ අපි පිළිතුරු සාකච්ඡා කළා. ඒක අපේ කෙටි කාලයේගේ හරි ලේසි ප්‍රශ්නයක් නිසා. හරි එහෙනම් ඔයාලට පුළුවන් දැන් ඒ ප්‍රශ්නෙත් ලකුණු එකතු කරලා අරගන්න සහ ප්‍රශ්න හතරෙම ලකුණු ටික එකතු කරලා බලන්න 400න් කීයද? 400න් 300ට එහා අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ පේපර් එක ගත්තාම හරි සරල පේපර් එකක් ඇත්තටම. මේකෙනම් 350න් එහාවත් ඔයාලට ලකුණු තියෙන්න ඕන. එහෙම නැත්තම් මදි. මම කොහොම කියන්නේ මදි. හරිද? ඒතර ඊට වඩා මහන්සි වෙන්න වෙනවා ලකුණු අඩු වෙනවා. 350ට එහා නම් තියෙන්න ඕන මේ පේපර් එකේ. අඩුම 300ට එහාවත් තියෙන්න ඕන. අඩුම ඊට පල්ලෙහා මට්ටමේ දෙනවා ගොඩක් අවුල්. ගොඩක් අවුල්. ගොඩක් මහන්සි වෙන්න වෙනවා තව. තව ගොඩක් අඩුපාඩු විතර හදාගන්න තියෙනවා. හරි. එනම් පුතේ අපි අදට ඔතනින් අපර කරන අතර මේකේ රචනා ප්‍රශ්න ටික ඔයාලා බලන්න. විශේෂයෙන් මට ඔයාලා අනිවාර්යයෙන්ම 10 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස රචනා පේපර් එකේ ගානක් තියෙනවා ඒක හදන්න. අනිත් සියලුම ප්‍රශ්න වල උත්තර ලියන්න පුතේ. පුළුවන් තරම් රචනා ලියන්න. පුළුවන් තරම් ලියන්න මේ ටිකේ. කම්මැලි නම් වෙන්න එපා. හරිද? කම්මැලි වුණොත් මාරම අවුලක් වෙන්නේ. මාරම අභාග්‍යයක් වෙයි. නිසා රචනා කියලා අතාරින්න එපා. ඒවට උත්තර ලියන්න, ප්‍රැක්ටිස් කරන්න, ටයිම් එක බල බලලා ලියන්න. විනාඩි 10න් ලියන්න. විනාඩි 10ක් නෙමෙයි, විනාඩි 8න් ලියන්න ටාගට් කරන්න, ප්‍රැක්ටිස් කරන්න විනාඩි 8. හරි. හරි. එතකොට අපි මේ බදාදා අද නෙමෙයි අද එතකොට සඳා හිටන් ගහනද බදාදා. බදාදා අපි මේ තෝරාගත් රචනා ප්‍රශ්න 4-5ක් අපි සාකච්ඡා කිරීම කරනවා. මේ පේපර් එකේ සහ පහුගිය පේපර් එකේ මම ක්ලාස් එක පටන් ගන්නකොට කිව්වා. ඒතර ඔයාලා ඒ රචනා ප්‍රශ්න වල උත්තර ලියලා පොතේ සූදානම් කරගෙන තියාගන්න. මම ඒතර ඒවට අදාළ මොඩල් ආන්සර් සහ ඒ ලකුණු දෙන ක්‍රමය, ලකුණු බෙදලා යන විදිය මාකින් එක ඔයාලට දෙන්න. ඒතර ඔයාලා ලියලා තියෙන එකේ ඔයාලට අඩුපාඩු හදාගන්න පුළුවන්. මම ඒකට අදාළ උත්තරේ දෙනකොට. හරි. එහෙනම් අද දවසට අදාළව පේපර් ක්ලාස් එක මෙතනින් නිමා කරනවා. අපි නැවත එහෙනම් බදාදා දිනේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරන පන්තියෙන් මුණ ගැහෙමු. එනකොට හැමෝටම මෙතකල් අයබෝවන්. හරි. ඒ වගේම හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා.